रचना प्रश्न पत्र पलविनी प्रश्न साहबुदे अरगस्ते प्रश्न पत्र विशेष व्यूहगत रचना प्रश्न पत्र ओणम प्रश्न पत्र तमन तनियम करला पसे अभी साहचा कर अमंगे अड़पाड़ी आरंभक सटहन लियांडलुक्षणिक उपकरण पाविचिकोर्डी अभी मेके उत्तर सियाल रोल कर उपयोगी रोल कर रोल कर उपयोगी जर्नल वाउचर अंकेय विस्तरे हार बैर विस्तरे हार बैर इधर पास या फिर रोल करेगा मुझे बीम चरण या सह गेम चरण या मैं क्या फिर वेट साधारण वेनी ने हैं ऐसा अपने विश्लेषण तीरु हाथरगढ़ रोल करवाऊं प्रमाण आते ना विश्लेषण तीर हतरगढ़ रोल कर प्रमाण आते ना अभी मैं वगे वेकला मे कोटस नवत मेहम वेकला मे कोटस कैली हतरगट बेतुआ मेतन वटीना मित्र नाम करण मुदल गेवीम जर्नल रुपियल दहस मुदल लेबीम जर्नल सह मुदल गेवीम जर्नल इकमणी रोल कर लेना रोल कर गण दारो
මේක නම් කරමු දිනය විස්තරය දුන් වට්ටම් මුදල් ලැබීම් විශ්ලේෂණ තීරු විශ්ලේෂණ තීරු මෙතන විශ්ලේෂණ තීරු වල විකුණුම් කියලා තීරුවක් තියෙනවා ණය ගැති ලැබීම් කියලා තීරුවක් තියෙනවා විවිධ ආදායම් කියලා තීරුවක් තියෙනවා වෙනත් තීරුවක් තියෙනවා මෙතන තියෙනවා දිනය විස්තරය ලදවට්ටම් මුදල් ගෙවීම් විශ්ලේෂණ තීරු ගැනු ණය හිමි ගෙවීම් විවිධ වියදම් සහ වෙනත් කියලා තීරු තියෙනවා සහ වෙනත් කියලා තීරු තියෙනවා ඔන්න දරුව පළවෙනියටම අපි උඩ ඉඳන් ගාන කියවගෙන යනවා අපි ගිනුම් වලට පස්සේ දාමු ඉස්සෙල්ලාම තියෙනවා සාරංගගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසේ තොරතුරු වාගයක් දීලා තියෙනවා හරිද ඔන්න ඔතන හදාගන්න ඔතනට වත්කම් සහ වගකීම් ශේෂ දුමින්දගේ කියලා තියෙන එක සාරංගගේ වෙන්න ඕනේ සාරංගගේ ව්‍යාපාරයේ 2019 නෙමේ 2020 එකයි එකට 2020 එකයි එකට එතකොට ඒක දුමින්දගේ නෙමේ සාරංගගේ 2020 එකයි එකට ඒ කියන්නේ ආරම්භක දවසේ ශේෂ ටික දීලා තියෙන්නේ ආරම්භක දවසේ තියෙන ශේෂ වත්කම් වගකීම් ශේෂ ටික පොදු චැනලේ ලියන්න ඕනේ මොන සටහනකද ආරම්භක සටහනක අපි ලියමු ඉස්සෙල්ල වත්කම් ටික තෝරලා ලියන්නේ ලියන තොගය මෝටර් රත ඊළඟට තියෙනවා මුදල් ඊට පස්සේ තියෙනවා සුළු මුදල් ඊට පස්සේ තියෙනවා ණය ගැතියෝ ඒක අපි ලියන්නේ ණය ගැති පාලන කියලා එච්චරයි දෙන්නේ වත්කම් ඊළඟ වගකීම් දෙකක් තියෙනවා ඒක පොඩ්ඩක් ඉස්සරහට වෙන්න ලියන්නේ මොනවද තියෙන්නේ ණය හිමි පාලන එකයි බැංකු ණය එකයි ତර වත්කම් ටික ලියලා වගකීම් ටික ලියන්නේ පොඩ්ඩක් ඉස්සරහට වෙන්න වත්කම් ටිකේ අගයන් ටික දා ගන්නවා මේ වත්කම් ටික කෙලවරෙන් හැම එකටම දාන්න ඕනේ මොකක් කියලාද හර කියලා වත්කම් පහක් තියෙනවා ඒ පහටම ලියන්න ඕනේ හර කියලා අපි දහස් වලින් හදන නිසා උඩින් රුපියල් 1000 කියලා දාගත්තා දහස් වලින් හැදුවේ නැතත් ගැටලුවක් නැහැ 10යි 50යි 70යි 2යි ඒ වගේම 40යි ණය හිමි පාලන එකේ තියෙනවා කීයද 37යි අනිත් එකේ 15යි අනිත් එකේ 15යි එතකොට අපි බලනවා මේ පැත්තේ එකතුව 50යි 60යි 130යි 130යි 40යි 170යි 172යි මේ දෙකේ එකතුව 52යි 172න් 52ක් ගියාම මෙතන 120ක වෙනසක් වෙනවා ආන් ඒකට ලියනවා මොකක් කියලාද ප්‍රාග්ධනය සංලක්ෂය ලියන්න ආරම්භක වත්කම් හා වගකීම් සටහන් කිරීම ආරම්භක වත්කම් හා වගකීම් සටහන් කිරීම එතකොට විස්තර තීරුව ඉරක් ගහලා වෙන් කරන්න
ඊට පස්සේ ළමයි ඔබට ගිනුම් වලට පිටපත් කරන්න ඕනේ අපි පිටපත් කරන විදිය ඊළඟට කතා කරනවා මොකද බෝඩ් එකේ අපිට ඊට පහසුකම් සීමා සහිත නිසා ඊට පස්සේ අපි පියවරෙන් පියවර යනවා ගනුදෙනු වලට ප්‍රාග්ධනයේ ලෙස 80000ක් ව්‍යාපාරයට යොදවනවා තව ව්‍යාපාරයට යෙදුවා නම් ඒක සල්ලි ලැබීමක් එහෙනම් මේකේ ලියනවා දිනය 1 ප්‍රාග්ධනය කීයක් තියෙන්නේ 80යි ඒක යනවා මොන තීරුවටද වෙනත් තීරුවට 80යි ගිනුම්වල අන්තිමට දාන්නේ මෝටර රතයක් මිලදී ගන්නවා ගෙවීමක් 1 මෝටර රත කීයක්ද තියෙන්නේ 30යි ගෙවීම් තීරුවේ ඒ වගේම ඒක වෙනත් තීරුවකට දානවා 30යි ඊළඟට තියෙනවා කඩකුලි ගෙවුවා 1.4 කඩකුලිය කඩකුලිය 1.4 කඩකුලිය කීයද තියෙන්නේ 10යි ඒක විවිධ වියදම් තීරුවකට දාන්න 10යි 8000ක් සුළු මුදල් බාර කරුට ලබා දීලා සුළු මුදල් ඒකකයක් ආරම්භුවා කියලා තියෙන්නේ එතකොට වෙන්නේ සුළු මුදල් බාර කරුට ලබා දෙමින් සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණේ කළා අනේතර හදාගන්න ඒකකේ ආරම්භුවා නෙමෙයි මොකද සුළු මුදල් ශේෂයක් තිබුණානේ දැනට සාලුතෙන් ආරම්භුවා නෙමෙයි අග්‍රිමය ප්‍රතිපූර්ණේ කළා අග්‍රිමය ප්‍රතිපූර්ණේ කරනවා කියන්නේ ප්‍රධාන මුදල් බාර කරුට සල්ලි ලබා දෙනවා එතකොට ඒක ප්‍රධාන මුදල් සුළු මුදල් බාරකරුට සල්ලි ලබා දෙනවා ඒක ප්‍රධාන මුදල් බාරකරුගේ ගෙවීමක් එහෙනම් මෙතන දාන්න 1.5 සුළු මුදල් කියලා කීයද ලබා දුන්නේ 8යි ඒකත් වෙනත් තීරුවකට දාන්නේ වියදම් වලට නෙමෙයි දාන්නේ වෙනත් තීරුවකට සුළු මුදල් බාරකරුවට දුන්න එක ඊළඟට කියනවා බැංකුවෙන් 35ක ණයක් ගත්තා දිනේ 1.5 1.6 බැංකු ණය 35යි ඒකත් දාන්න වෙනත් තීරුවේ 35යි වෙනත් තීරුවේ 35යි ඊට පස්සේ තියෙනවා අත්පිට ගෙනුම් 1.7 සල්ලි ගෙවීම ගෙනුම් කියලා 25යි ඒක ගෙනුම් තීරුවටත් දාන්න 25යි ඊට පස්සේ තියෙනවා අත්පිට විකුණුම් දිනේ දාන්න 1.9 විකුණුම් කීයද ළමයි විකුණුම් තියෙන්නේ 60යි ඒක විකුණුම් තීරුවටත් දාන්න 60යි ඊළඟට 1.18 බැංකු ණය වාගයක් අහපව් ගෙවලා තියෙනවා 20ක් ඒකේ අඩංගු පොලිය 5යි එතකොට මේක ගෙවලා තියෙනවා බැංකු ණය වලට කීයක්ද ගෙවලා තියෙන්නේ 20ක් ඒකේ අඩංගු විලු පොලිය 5ක් ළමයි පොලිය 5ක් අඩංගු වෙනම් වියදම් තීරුවට දාන්න ඕනේ 5යි වියදම් තීරුවට දාන්න ඕනේ 5යි වෙනත් තීරුවට දාන්න 15යි මොකද මේ 20 ඇතුලේ තමයි 5ක් තියෙන්නේ ඊළඟ එක අයිති කරු 10000ක් රැගෙන ගියා ඒ කියන්නේ ගැණිලි දාන්න 1.20 ගැණිලි කියලා කීයද ළමයි ගැණිලි තියෙන්නේ 10000යි ගැණිලි යන්නේ වෙනත් තීරුවට 10යි ඊළඟට තියෙනවා ණය හිමියන්ට ගෙවුවා දිනේ 1.24 ණය හිමියන්ට ගෙවුවා කීයද ගෙව්වේ 27යි ලදවට්ටම 3යි එතකොට ඒ ගෙවපු එක ණය හිමි ගෙවීම් තීරුවට දාන්න 27යි ඊළඟට ළමයි ණය ගැතියන්ගෙන් 23ක් ලැබෙනවා මෙතන දාන්න 1.26 ණය ගැති
23ක් ලැබෙනවා දුන්නාටම දෙකයි එතකොට ණයකෙති ලැබීම් එකටත් දාන්න 23යි තව එකක් තියෙනවා 100ට 10ක වට්ටමක් අඩු කර ණයකෙතියන්ගෙන් 18ක් ලැබෙනවා දිනේ 1යි 28 ණයකෙතියන්ගෙන් ලැබෙන්නේ 18 දැන් ඔන්න අපි වට්ටම හොයාගන්න ඕනේ ඔය වට්ටම හොයාගන්න හැටි අපි ලැබීම් ජර්නල් පාඩමේදී කියලා දුන්නා ඔය තියෙන ළමයි 100ට 10ක් අඩු කළාට පස්සේ එන යටින් හොයන්න වට්ටම කොහමද හොයන්නේ 18ක් තියනවා ලැබිච්ච ගාන ඔය තියෙන 100ට 10ක් අඩු කළාට පස්සේ ඒ නිසා මේකට 100ට 10ක් බලන්න බෑ මොකද හේතුව මේ තියෙන 10ක් අඩු කළාට පස්සේ ඒ නිසා ඔයා බලන්න ඕනේ කීයෙන් 10යිද 90ෙන් 10යි 18 වැඩි කරන්න ඕනේ 100ට 10ක් නෙමෙයි 90ෙන් 10ක් මොකද 10ක් අඩු කළා තියෙන්නේ එහෙනම් බිංදුවට බිංදුව කපලා ගියා 18 9ෙන් බෙදුවහම 2යි දෙවරක් එක 2යි උත්තරේ වට්ටම වෙන්නේ 2යි වට්ටම 2යි එතකොට මෙතන ණයකෙති ලැබීම් වලටත් දාන්න 18යි ණයකෙති ලැබීම් වලටත් දාන්න 18යි අන්තිම ගනුදෙනුව 1යි 31 කොමිස් ආදායම් ලැබුණලු 3000 මෙතන දාන්න කොමිස් ආදායම් කියලා කොමිස් ආදායම් කියලා ලැබීම් තීරුවට 3000 ලැබීම් තීරුවට 3000 ඒක දාන්න විවිධ ආදායම් තීරුවට 3යි විවිධ ආදායම් තීරුවට 3යි විවිධ ආදායම් තීරුවට 3යි එච්චරයි ළමයි ගනුදෙනු තියෙන්නේ දැන් අපි ගිණුම් වලට පිටපත් කරන්න ඉස්සෙල්ලා මේ තීරු ටික පහලට එකතු කරගමු ලැබීම් ජනලේ ගෙවීම් ජනලේ දෙකේම තීරු ටික පහලට එකතු කර ගන්න මෙතන තියෙන්නේ 4යි මෙතන 8යි 8යි 16යි 19යි එකක් ඉතුරුයි 9යි 12යි 18යි 20යි 21යි 219ක් වෙනවා මෙතන 60යි මෙතන 41යි මෙතන 3යි මෙතන ඉන්නේ 115යි මෙතන 3යි මෙතන 8යි 3යි 8යි 5යි 13යි 7යි 20යි දෙකක් ඉතුරුයි මෙතන 5යි 6යි 6යි 4යි 10යි 13යි 130යි මෙතන 25යි මෙතන 27යි මෙතන 15යි පැට 3යි එකතුව දැන් අපි මේ සියල්ල ගිනුම් වලට දාන්න යන්නේ ගිනුම් වලට දාන්න යන්නේ අපිට මෙතන පුත්කල ගිනුම් කිසි දෙයක් දීලා නැහැ ඒ නිසා ණයකෙති ලෙජර ණයහිමි ලෙජර කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ දැන් අපි මේ ප්‍රයෝගී පොත් ටික දිහා බලාගෙන තමයි ගිනුම් වලට පිටපත් කරන්නේ ප්‍රයෝගී පොත් ටික දිහා බලන්න තමයි ගිනුම් වලට පිටපත් කරන්නේ. මොකද අපි ගනුදෙනුවක් ප්‍රයෝගී පොතක ලියලා තමයි ලෙජර් ගිනුම් වලට පිටපත් කළ යුත්තේ. එතකොට අපි රෝල් කරගමු යම් ප්‍රමාණයක් ඉඩ තියෙන්න
ප්‍රධාන ගිණුම් හතරකුයි යම් ප්‍රමාණයක් ඉඩ තියෙන රෝල් හතරක් පහක් තියෙන ප්‍රධාන ගිණුම් හතරකුයි එක එක ගිණුමක් ටිකක් ලොකුවට ගන්න රෝල් පහක් හයක් තියෙන අනිත් ගිණුම් තුන සාමාන්‍යයෙන් රෝල් තුනක් හතරක් තිබිච්චාම ඇති අනිත් ගිණුම් ටික පුංචියට ඇති तावटी गिनुं दा है आपकी तरह रोल कर गाने प्रधान गिनुं टिकट आम तरह उड़ीन ले आने रुपियाल दा हस सोली नी किया ला एक याने गिनुं टिके दा आने रुपियाल दा हस सोली नी सा उड़ीन ले आने को दुए गिनुं में गिनुं बड़ा दान दा वशन है රුපියල් 10 වලින් කියලා ප්‍රධාන ගිණුම නම් කරගන්න ළමයි මුදල් පාලන ගිණුම මේ අනිත් ගිණුම් තුන නම් කරගමු ණය ගැති පාලන ණය හිමි පාලන අනිත් එක නම් කරගමු සුළු මුදල් පාලන සුළු මුදල් පාලන කියලා ගිණුම් ටික ණය ගැති පාලන ණය හිමි පාලන සුළු මුදල් පාලන ඉක්මනින් ගිණුම් ටික ගහපු නැති අය ඉන්නවා නම් ඉතාලි ඉක්මනින් ගිණුම් ටික ගහ ගන්න ඔගොල්ලෝ ඒ ප්‍රශ්න පත්‍ර නැවත නැවත හදන්න දරුවෝ එතකොට ඔයගොල්ලන්ට කිසිම ආකාරයක ගැටලුවක් ඇති වෙන්න විදියක් නැහැ ගිණුම් කරන්නේ දහයයි ඊට පස්සේ අලුත් ගිනුමක් ගහ ගන්න මෝටර් රට. ඒකේ දාන්න ආරම්භක ශේෂය ඔය ආරම්භක සටහනේම දාන්නේ. ආරම්භක ශේෂය 50යි. ඒ වගේම මුදල් ආයි ගිනුමක් ගහන්නේ නැහැ මුදල් පාලන ගිනුම තියනවා. ඒකේ දාන්න ඉදිරියට ගෙන ගියා කියලා. මුදල් තියනවා 70ක්. සුළු මුදල් පාලන ගිණුමේ ඉදිරියට ගෙන ගියා කියලා ශේෂය දෙකක් තියෙනවා ණය ගැති පාලන ගිණුමේ දාන්න හර පැත්තේ ඊගේ කියලා කීයක් තියෙනවද 40ක් තියෙනවා ඊළඟට ණය හිමියෝ ඒක දාන්නේ බැර පැත්තේ මොකද පොදු ජනලේ බැර පැත්තේ තිබුණේ ඊගේ කියලා ශේෂය කීයක් තියෙනවද 37යි ඊළඟට අලුත් ගිණුමක් ගහනවා බැංකු ණය ගිණුම බැංකු ණය ගිණුම ඒකෙත් දාන්නේ බැර පැත්තේ ඊගේ කියලා ශේෂය කීයක් තියෙනවද 15යි ඊළඟට තව එකක් තියෙනවා ඒ තමයි ප්‍රාග්ධනය ආරම්භක සටහනේ ඒකේ දානවා බැර පැත්තේ ඊගේ කියලා කීයක් තියෙනවලුද ළමයි 120ක් තියෙනවා එතකොට ළමයි පොදු ජනලයේ තිබිච්ච ඒවා ටික අපි ආරම්භක සටහන ලෙචර ගිනුම් වලට පිටපත් කරලා ඉවරයි ආරම්භක සටහන ගිනුම් වලට පිටපත් කරලා ඉවරයි ඊට පස්සේ දිනනවා ළමයි මොකද්ද ලැබීම් ජනලයේ තියෙන ටික පිටපත් කරන එකතුව ඉස්සෙල්ලාම ලැබීම් ජනලයේ තිබුණේ ළමයි දුම් වට්ටම් తీරුවේ එකතුව දුම් වට්ටම් වල ඩබල් එන්ට්‍රි අපි දුන්නා මොකද්ද දුන් වට්ටම් කියන්නේ වියදමක් නිසා දුන් වට්ටම් ගිණුමට හර වෙලා කොහෙටද බැරෙන්න ඕනේ ණය ගැති පාලන ගිණුමට එහෙමනම් ණය ගැති පාලන ගිණුමක් දැනට අපේ තියෙනවා අලුත් ගිණුමක් නම් කරගන්නවා දුන් වට්ටම් ගිණුම ඒකට හරකරන ණය ගැති පාලන කියලා K
කීයද තියෙන්නේ හතරයි නයගති පාලන ගිනුමට බැර කරන්න දුන්වට්ටම් කියලා හතරයි දුන්වට්ටම් කියලා හතරයි ඊළඟට ළමයි අපි විශ්ලේෂණ තීරුවල එකතු වුන්ට යනවා ඔය විශ්ලේෂණ තීරුවල තියෙන්නේ මුදල් ලැබීම් මුදල් ලැබීම් ටික දාගන්න ඕනේ මුදල් පාලන ගිනුමේ හර පැත්තේ දාන්න මුදල් පාලන ගිනුමේ හර පැත්තේ විශ්ලේෂණ තීරුවල නමින් විකුණුම් කියලා ණයගැති ලැබීම් කියලා ලියන්නේ නැහැ මං කිව්වා ණයගැති පාලන කියලා ඒ වගේම තියෙනවා විවිධ ආදායම් කියලා ඒ වගේම තියෙනවා මොනවා කියලාද වෙනත් කියලා බලන්න ඔයා උඩින් හදපු ලැබීම් ජර්නලේ තිබුණා විකුණුම් තිබුණා 60ක් ණයගැති ලැබීම් තිබුණා 41ක් විවිධ ආදායම් 3යි වෙනත් තිබුණා 115ක් ඔයා දන්නවා මුදල් පාලන ගිණුමට හර කරපුවා ටික එක එක ගිණුම් වලට මොනවා කරන්න ඕනේද බැර කරන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලාම ඕනේ වෙනවා විකුණුම් ගිණුමක් දැනට නැහැ ඒ නිසා ගිණුමක් ගා ගන්නවා විකුණුම් කියලා ඒකට බැර කරනවා මුදල් කියලා 60යි ආය ණයගැති පාලන ඒක අපේ ගිණුමක් තියෙනවා ඒකට බැර කරනවා මුදල් කියලා 41යි විවිධ ආදායම කියලා ගිණුමක් ගහන්නේ නැහැ බලනවා මොකද්ද ආදායම තියෙන්නේ කොමිස් ආදායම එහෙනම් අලුත් ගිණුමක් ගහනවා කොමිස් ආදායම් කියලා ආන් ඒකට බැර කරනවා මොනවා කියලාද මුදල් කියලා කීයක්ද 3ක් එතකොට වෙනත් එකක් වෙනත් ගිණුම් වලට යන්නේ නැහැ ඒ අදාළ ගිණුම් වලට යන්නේ එකක් යනවා ප්‍රාග්ධන ගිණුමට මුදල් කියලා කීයක්ද 80ක් අනිත් එක යන්නේ ළමයි බැංකු ණය ගිණුමට දැනට බැංකු ණය ගිණුමක් තියෙනවා ඒකේ බැර පැත්තට ලියන්න මුදල් කියලා 35ක් යනවා එතකොට ලැබීම් ජර්නලේ සියල්ලම අපි පිටපත් කරලා ඉවරයි දැන් යනවා අපි ගෙවීම් ජර්නලයට ගෙවීම් ජර්නලේ ඉස්සෙල්ලාම තියෙනවා දරුවෝ ලදවට්ටම් තීරුවේ එකතුව ලදවට්ටම් තීරුවේ එකතුවේ ලදවට්ටම් කියන්නේ ආදායමක් ආදායමක් නම් ලදවට්ටම් ගිණුමට බැර වෙන්න ඕනේ එහෙනම් අලුත් ගිණුමක් දා ගන්නවා ලදවට්ටම් කියලා ඒකේ දානවා බැර පැත්තේ ණය හිමි පාලන කියලා කීයද එන්නේ 3යි ණය හිමි පාලන ගිණුමක් දැනට අපේ තියෙනවා ඒකට හර කරන්න ලදවට්ටම් කියලා 3යි ඒකට හර කරන්න ලදවට්ටම් කියලා 3යි ඊළඟට අපි යනවා දරුවෝ ඒකේ විශ්ලේෂණ තීරු ටිකට දරුවෝ මේ විශ්ලේෂණ තීරු වල තියෙන සල්ලි ගෙවීම් සල්ලි ගෙවීම් ටික දාන්නේ මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ දා ගන්නවා ගණුම් තියනවා ණය හිමි ගෙවීම් ටික ලියන්නේ ණය හිමි පාලන කියලා විවිධ වියදම් ටික තියනවා ඒ වගේම වෙනත් ඒවා තියනවා ගණුම් එක තියෙන්නේ කීයද 25යි ණය හිමි පාලන එක තියෙන්නේ කීයද 27යි ඒ වගේම විවිධ වියදම් එක තියෙන්නේ 15යි ගෙවීම් එක තියනවා 63ක් දැන් ඕවා එක එක ගිණුම් වලට හර කරමු එක එක ගිණුම් වලට හර කරමු මොනවටද හර කරන්න ඕනේ ඉස්සෙල්ලාම හර කරන්න ඕනේ ගණුම් ගිණුමට ගණුම් කියලා ගිණුමක් දැනට නැහැ එහෙනම් අලුත් ගිණුමක් ගහ ගන්නවා ගණුම් කියලා ඒකට හර කරන්න මුදල් කියලා 25යි මුදල් කියලා 25යි මුදල් කියලා 25යි ඊළඟට ණය හිමි පාලන ගිණුමක් තියෙනවා ඒකට හර කරන්න මුදල් කියලා 27යි ඊළඟට ළමයි විවිධ වියදම් ගිණුමක් තියෙනවා විවිධ වියදම් ගිණුමක් තියෙනවා එතකොට විවිධ වියදම් ගිණුමක් තියෙනවා විවිධ වියදම් ගිණුම විවිධ වියදම් වලට නෙමෙයි අදාළ ගිණුම් වලටයි දාන්න ඕනේ මොනවද ඒ අදාළ ගිණුම් දෙකක් තියෙනවා
එකක් තමයි කඩකුලිය අනිත් එක තමයි පොලිය එනම් පුංචි දීගිනුම් දෙකක් ඕනේ එකට එකක් මොනවද අවශ්‍ය වෙන්නේ කඩකුලිය ගිනුම අනිත් එක තමයි ළමයි පොලිය ගිනුම කඩකුලිය ගිනුමට හර කරන්න මුදල් කියලා 10යි පොලිය ගිනුමට හර කරන්න මුදල් කියලා 5යි ඊළඟට ළමයි වෙනත් තීරුවේ අයතම හතරක් තියෙනවා ඒ හතර වෙන වෙනම දාන්න ඉස්සෙල්ලාම මෝටර රත ගිනුමට දැනට මෝටර රත ගිනුමක් තියෙනවා ඒකට හර කරන්න මුදල් කියලා 30ක් වෙනවා මුදල් කියලා 30ක් වෙනවා ඒ වගේම 8ක් හර කරන්න ඕනේ බැංකු ණය ගිනුමට මුදල් කියලා එමේ බැංකු ණය ගිනුම නෙමෙයි සුළු මුදල් ගිනුමට සුළු මුදල් ගිනුමට හර කරන්න ඕනේ මුදල් කියලා 8ක් කරා අග්‍රමේ ප්‍රතිපූර්ණය කරපේක බැංකු ණය ගිනුමට හර කරන්න ඕනේ මුදල් කියලා කීයක් වෙනවද 15යි තව අලුත් ගිනුමක් ඕනේ ළමයි ගැනිලි ගිනුම පොඩි ටී ගිනුමක් ගහ ගන්නවා ගැනිලි ගිනුම ඒකට හර කරන්න ඕනේ මුදල් කියලා 10යි ගැල්ලි ගිනුමට හර කරන්න මුදල් කියලා 10යි ඔච්චරයි තියෙන්නේ අපි සියලුම ගණදෙනු ලෙජර් ගිනුම් වලට පිටපත් කළා ඉවරයි පාලන ගිනුම් සහිතව අපිට කියනවා ඊළඟට පොදු ලෙජරෙන් උකට ගත්ත ශේෂ පිරික්සුම හදන්නලු ෆෝල් කරගන්නවා මෙන්න මේ ආකාරයට ශේෂ පිරික්සුම වඩිනාකම් තීරු දෙකයි උඩින් ලියන්න ජනවාරි 31 දිනට ශේෂ පිරික්සුම රුපියල් 1000 කියලා දාන්න रुपया दास के दान रुपया दास के दान मेदर तीन गिनुम टिके नाम टिका अभी लिया मु अनि गिनुम टिका तुलने करांडो ने दरो मे मुगल पालन गिनुम इतरा पने करम ओक देखे आए तम टिका पड़े निसा मुगल पालन गिनुम मे पैते तीनवा नामे आई शेषे දැන් අපි ශේෂ පිරික්සුමේ ගිනුම් ටිකේ නම් ටික පහලින් පහලට ලියාගමු මොනවද තියෙන්නේ මුදල් පාලන ණය ගැති පාලන ණය හිමි පාලන සුළු මුදල් පාලන ඊට පස්සේ තියෙන්නේ තොග मोटर रथ बैंक नाय प्रार्थने दुनवट्टम विकुणु कॉमिसादायम ලදවට්ටම්
ගැනු කඩකුලිය පොලිය ගැනිලි දැන් අපි බලමු ගිනුමින් ගිනුමට ලියාගන්න ලියාගත්තේ නැති අය නවතා ගන්න මුදල් පාලන ණය ගැති පාලන ණය හිමි පාලන සුළු මුදල් පාලන තොග මෝටර රට බැංකු ණය ප්‍රාග්ධනය දුන් වට්ටම් විකුණුම් කොමිස් ආදායම් ලද වට්ටම් ගැනුම් කඩකුලි පොලිය ගැනිලි දැන් අපි එක එක ඒවා දාමු ඉස්සෙල්ලාම මුදල් පාලන ගිණුමේ අපිට අවශේෂය හරපැත්තේ 159යි දැන් මේ ගිණුමේ මොන පැත්තද කියලා බලනවා මේ පැත්ත 40ක් තියෙනවා මේ පැත්ත 45යි එතකොට ණය ගැති පාලන ගිණුමේ පෙර පැත්තේ 5ක් එනවා සාමාන්‍යයෙන් තමයි ණය ගැති පාලන ගිණුමේ හරශේෂයක් එන්නේ නමුත් සමහර වෙලාවට පෙර ශේෂය එන්නත් පුළුවන් 5යි තොගයේ හරපැත්තේ 10යි තොගයේ හරපැත්තේ 10යි ණය හිමි පාලන මේ පැත්ත 37යි මේ පැත්ත 30යි ණය හිමි පාලනයේ පෙර පැත්තේ 7යි සුළු මුදල් පාලනයේ හරපැත්තේ 10යි මෝටර රථයේ හරපැත්තේ 80යි බැංකු ණයකේ මේ පැත්තේ 50ක් තියෙනවා මේ පැත්තේ 15යි 50න් 15ක් ගියාම පෙර පැත්තේ 35යි ප්‍රාග්ධනයේ පෙර පැත්තේ 200ක් තියෙනවා දුන් වට්ටම් එකේ හර පැත්තේ තියෙන්නේ 4යි විකුණුම් එකේ පෙර පැත්තේ තියෙනවා 60ක් කොමිස් ආදායම් එකේ පෙර පැත්තේ 3යි ලද වට්ටම් එකේ පෙර පැත්තේ 3යි ගැනුම් එකේ තියෙනවා හර පැත්තේ 25යි කඩකුලී එකේ හර පැත්තේ 10යි පොලී එකේ හර පැත්තේ 5යි ගැනිලි එකේ හර පැත්තේ 10යි දැන් එක අහු කරනවා 9යි 4යි 13යි 13යි 10යි 23යි දෙකක් ඉතුරුයි 17යි 2යි 19යි 8යි 27යි 27යි 3යි 30යි 31යි 313ක් වෙනවා මේ පැත්ත දැන් අනිත් පැත්ත බලමු 7යි 5යි 12යි 5යි 17යි 17යි 3යි 20යි 20යි 3යි 23යි දෙකක් ඉතුරුයි 2යි 3යි 5යි 25යි 25යි 6යි 31යි 313කට ශේෂ පිරික්සුම සමාන වෙනවා 313කට ශේෂ පිරික්සුම සමාන වෙනවා එතකොට මේ සාකච්ඡා කරලා අවසන් කළේ අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ලකුණු 40ක් වාඩ ලැබෙන පළවෙනි ප්‍රශ්නය වාඩ දරුවෝ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 40 ප්‍රශ්න පහක් තියෙන්නේ ඒ කියන්නේ ලකුණු 200ෙන් දෙන්නේ ලකුණු 40 ප්‍රශ්න පහක් අව අවසානයේ ලකුණු 200ෙන් දීලා ඒක 4ෙන් බෙදලා ලකුණු 50ක් එන්නේ මොකද යාට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50යි ගණන් හදන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50යි වශයෙන් එතකොට මේක ලකුණු 200ෙන් දීලා 4ෙන් බෙදලා තමයි ලකුණු 50කට එන්නේ එතකොට ඔය අපි සාකච්ඡා කළේ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය පිළිබඳව අපි යන් දෙවෙනි ප්‍රශ්නයට අපි විවෘත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්නේ
මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ ලකුණු 40 ප්‍රශ්නයක්. ඒකේ පළවෙනි ප්‍රශ්නයේ ලකුණු 30ක්, දෙවන ප්‍රශ්නය සුළු මුදල් සම්බන්ධ ප්‍රශ්නය ලකුණු 10ක් වශයෙන් ලකුණු 40කට තමයි දෙවෙනි ප්‍රශ්න පත්‍ර දෙවෙනි ප්‍රශ්නයත් සමන්විත වෙන්නේ. ඒකේ පළවෙනි කොටසේ අයන්න කොටසේ තියෙන්නේ ගැනුම් ජර්නලය සහ විකුණුම් ජර්නලය මොනව සහිතවද වැට් සහිතව. එහෙමනම් අපි රෝල් කර ගන්න ඕනේ ගැනුම් ජර්නලයක් සහ විකුණුම් ජර්නලයක් වැට් සහිතව. ගැනුම් ජර්නලයයි විකුණුම් ජර්නලයයි වැට් එකට එක්ක ගැනුම් ජර්නලය සහ විකුණුම් ජර්නලය වැට් එකට එක්ක. වටිනාකම් තීරු තුනයි. මෙතන පොඩි දිනේ තීරුවක් තියෙනවා. मेक गैनुम जर्नलेय मेक विकुणुम जर्नलेय दिनय सपयुम करो सपयुम करो वाटिनाकम वेट मुलु वटिनाकम दिनय गानु देनु करो एमेता गेनुम करो की वत कमाने गेनुम करो वटिनाकम वेट मुलु वटिनाकम ईलंगड अहनावा नय गति लेजरे हा नय हिमि लेजरे गिनु अबडे पेनो नय हिमियो तुम देने कोई नाय हिमियो तुम देने कोई नाय गेतियो तुम देने कोई इन्नवा एनिसा भी सेल्लाम नाम करगान्नवा नाय गेती लेचर रहे किया नाय गेती लेचर रहे किया नाय गेती लेचर रहे किया टी किनु तुनक कोने इड पास्से अपी नाम करगान्नवा नाय हिमी लेजरे नाय गेती लेजरे कियला टी किनुम तुनाई इट पासे नाय हिमी लेजरे कियला मैं नाय गेती लेजरे इला नाय हिमी लेजरे कियला नाय हिमी और तुम देने कीन निसा टी किनुम तुनाई खाउद नाय गेती हो तुम देना जानक खामल साथ जानक खामल सरत नाय हिमियो तुम देना कुमार पालित समान 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 इधर पास से इलानों पौधु लेचरे गिनुं पहाक इतना बड़ा नाम कराने पौधु लेचरे किया ला पौधु लेचरे किया ला पौधु लेचरे किया ला गिनुं पहाक की इलानों गैनुम गिनुमा विकुनुम गिनुमा नायगेति पालन गिनुमा नायहिमी पालन गिनुमा वेट पालन गिनुमा गिनुम पहाई
මේ අපි සාකච්ඡා කරන්න යන්නේ දෙවෙනි ගානේ පළවෙනි කොටස. දෙවෙනි ගානේ පළවෙනි කොටස. රයිට් ඉස්සෙල්ලාම අපි ලියාගමු ගැනුම් ජර්නලේ ගනුදෙනු ටික ණය හිමියොත් එක්ක වෙච්ච. දිනය තියෙනවා 1.5 1.10 1.20 1.5 1.10 1.20 කවුද පුද්ගලයා තුන් දෙනා කුමාර පාලිත සමන් කුමාර පාලිත සමන් ළමයි වටිනාකම් තීරුවේ දාන්නේ වෙළඳ වට්ටම අඩු කරලා පළවෙනි එක්කෙනාගේ වෙළඳ වට්ටමක් නැහැ ඒ නිසා 70000යි දෙවෙනි එක්කෙනාගේත් වෙළඳ වට්ටමක් නැහැ 20000යි ඊළඟ එක්කෙනාගේ වෙළඳ වට්ටමක් තියෙනවා 50000න් 120ක් ගියාම 40000යි දැන් මේකේ වැට් එක දාමු වැට් එක පළවෙනි එක්කෙනාගේ 10000යි ඒ කියන්නේ 7000යි දෙවැන්නාගේ වැට් එකක් නැහැ ඊළඟ එක්කෙනාගේ 10000යි කියන්නේ 4000යි දැන් මෙතන එකතු කරලා ගන්නවා 77000යි මෙතන තියෙන්නේ 20000 විතරයි මෙතන තියෙනවා 44000යි දැන් මේ ජර්නල් එකතු කරන්න එකතු කරන්න එකතු කරලා මෙතන දාන්න මාසයේ අන්තිම දිනේ 1.31 එකතුව කෙලින් ලියන්නේ පොදු ලෙජරයට පිටපත් කළා කියලා පොදු ලෙජරයට පිටපත් කළා කියලා පොදු ලෙජරයට පිටපත් කළා කියලා මෙතන ගන්නවා 130000යි 11000යි एक लक्ष हतलिस एक दहाई දැන් දරුවෝ එක ගිනුම් වලට අපි පිටපත් කළාම ඉමු කොහොමද ලියන්නේ මේ තියෙන ගැනුම් චරලේ අපි දුන්නා ගැනුම් චරලේ ලියපු ගනුදෙනුවා අදාළ පුද්ගලයන්ට ගෙවි යුතු නිසා එදිනම එක් එක් පුද්ගලයන්ගේ ගිනුම් වලට බැර කරන්න ඕනේ කුමාරට බැර කරන්න ඕනේ ගැනුම් කියලා 77000යි පාලිතට බැර කරන්න ඕනේ ගැනුම් කියලා 20000යි සමන්ට බැර කරන්න ඕනේ ගැනුම් කියලා 44000යි සමන්ට බැර කරන්න ඕනේ ගැනුම් කියලා 44000යි එතකොට ළමයි මේ ටිකේ එකතුව මාසේ අන්තිමට පිටපත් කරන්න ඕනේ පොදු ලෙජරයට කොහොමද පිටපත් කරන්නේ ගැනුම් කියන වටිනාකම් තීරුවේ එකතුව ගැනුම් ගිරුමට හර කරන්න ණය හිමි පාලන කියලා 130000යි වැට් තීරුවේ එකතුව වැට් ගිනුමට හර කරන්න ණය හිමි පාලන කියලා 11000යි ඔය දෙකේම එකතුව ණය හිමි පාලන ගිනුමට බැර කරන්න ගැනුම් කියලා 130000කුයි වැට් කියලා 11000කුයි එතකොට ණය හිමි පාලන ගිනුමේ ලියන්නේ ආයතම දෙකක් විදියට ආයතම දෙකක් විදියට මොකද කලේ ඒ ඒ දවසේදී මේ එක එක පුද්ගලයාගේ ගිනුමට බැර කළා ඒ වගේම ළමයි මොකද කළේ පොදු ලෙජරේදී මේ තුන වෙන වෙනම දාන්නේ වටිනාකම් තීරුවේ එකතුව ගැනුම් ගිනුම හර වැට් පාලන ගිනුමට හර මේ තීරුවේ එකතුව මේ දෙකම ණය හිමි පාලන ගිනුම බැර ආයේ වගේ අපි ඒ වගේ අපි විකුණුම් චරලේ ණය ගැතියොත් එක්ක වෙච්ච ගණදෙනුත් ලියමු 1.7 1.22 1.25 කවුද පුද්ගලයෝ තුන් දෙනා චානක කමල් සරත් වෙළඳ වට්ටම අඩු කරලා දාන්නේ පළවෙනි එක්කෙනාගේ වෙළඳ වට්ටමක් නැහැ 40000යි
ඊළඟ එක්කෙනාගේ වෙළඳ වට්ටමක් නැහැ 30000යි. ඊළඟ එක්කෙනාගේ වෙළඳ වට්ටමක් තියනවා 72000යි අඩු කරපුවම. දැන් වැට් එක බලමු. පළවෙනි එක්කෙනාට වැට් නැහැ. දෙවෙනි එක්කෙනාට වැට් එක 115යි. 115යි කියන්නේ 4500යි. ඊළඟ එක්කෙනාට 115යි කියන්නේ 10800යි. දැන් මෙතන එකතු කරලා දාමු. 40000ක් තියෙනවා. 34500ක් තියෙනවා. 82800ක් තියෙනවා. දැන් ජර්නලේ එකතු කරන්න. එකතු කරලා ඒක දිනය ලියන්න 1.31. මේකේ එකතුව කෙලින් ලියන්න. පොදු ලෙජරයට පිටපත් කළා කියලා. පොදු ලෙජරයට පිටපත් කළා කියලා. දැන් එකතුව ගමු 142000යි මෙතන තියෙන්නේ 15300යි මෙතන එනවා 8යි 5යි 13යි 7යි 1යි 8යි තහයයි 1යි 7යි 4යි 3යි 7යි 15යි 100000 57300යි දැන් අපි දාමු ළමයි විකුණුම් ජර්නලේ තියෙන ගනුදෙනුව ණයට වික්කේවනේ ණයට වික්කා නම් එක එක පුද්ගලයාගේ ගිණුමට හර වෙන්න ඕනේ එහෙනම් එක එක පුද්ගලයාගේ ගිණුමට හර කරන්න විකුණුම් කියලා විකුණුම් කියලා එක එක පුද්ගලයාගේ ගිණුමට හර කරන්න විකුණුම් කියලා කොහොමද හර කරන්නේ ඒ ඒ දිනේදීම වටිනාකම පළවෙනි එක්කෙනාට 40000යි දෙවැන්නාට 34යි 500යි තුන්වැන්නාට 82යි 800යි 82යි 800යි මොකද කලේ එක් එක් පුද්ගලයන්ගේ ගිණුම් වලට හර කළා එතකොට එක් එක් පුද්ගලයන්ගේ ගිණුම් වලට හර කරලා මේ එකතුව දාන්න ඕනේ පොදු ලෙජරේට කොහොමද දාන්නේ විකුණුම් තීරුවේ එකතුව වටිනාකම් තීරුවේ එකතුව මොකද කරන්නේ විකුණුම් ගිණුමට බැර කරන්න ඕනේ ණය ගැති පාලන කියලා 142000යි වැට් තීරුවේ එකතුව වැට් පාලන ගිණුමට බැර කරන්න ඕනේ ණය ගැති පාලන කියලා 15300යි ඒ දෙකේම එකතුව ණය ගැති පාලන ගිණුමට හර කරන්ද විකුණුම් කියලා 142000 කුයි වැට් කියලා 15300 කුයි වැට් කියලා 15300 කුයි වැට් කියලා 15300 කුයි එතකොට ඒ අපි සාකච්ඡා කරන අවසන් කලේ දරුවෝ දෙවෙනි ගානේ පළවෙනි කොටස අපි යනවා දෙවෙනි ගානේ ආයන්න දෙවෙනි ගානේ ආයන්නේ ඔයාට තියෙන්නේ සුළු මුදල් ගෙවීම් චර්නලයක් හදන්න බලන්න ඔයා සුළු මුදල් ගෙවීම් චර්නලය හදද්දී සුළු මුදල් ගෙවීම් චර්නලය ඔයාගෙන් ඉල්ලලා තියෙන්නේ විශ්ලේෂණ තීරු කීයකටද කියලා හොඳට බලන්න අවශ්‍ය වන්නේ කියන එක එතකොට අවශ්‍ය වන්නේ කියන එකේ පැහැදිලිව සඳහන් වෙනවා ඔයාට ගාන ඉල්ලලා තියෙන්නේ විශ්ලේෂණ තීරු කීයකටද කියන එක බලන්න ඕකේ විශ්ලේෂණ තීරු කීයක් තියනවද කියලා මොකද ඔයාලට ගාන රූල් කරගන්න කලින් ඒක වැදගත් සාධකයක් වෙනවා ඔයාට එතකොට ඔයාලට ගොඩක් වෙලාවට හිතලා හදන්න දෙන්නේ නැහැ හිතලා විශ්ලේෂණ තීරු කීයක් තියනවද කියලා හොයලා ගන්න දෙන්නේ නැහැ මොකද පිළිතුරේ නිශ්චිතභාවයක් ගන්න පරීක්ෂකවරයා ඔයාලට විශ්ලේෂණ තීරු ටික ලබා දෙනවා මොනවද තියෙන්නේ විශ්ලේෂණ තීරු ටික ගමන් තැපැල් ලිපි ද්‍රව්‍ය සංග්‍රහ සහ නඩත්තු විශ්ලේෂණ තීරු පහක් තියෙනවා ඒ නිසා අපි සුළු මුදල් ගෙවීම් චර්නලය මෙන්න මේ ආකාරයෙන් රූල් කරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් රූල් කරලා තියෙන්න ඕනේ
විශ්ලේෂණ තීරුවක තීරු පහයි. සුළු මුදල් ගෙවීම් චැනලය ඉක්මනින් රෝල් කළේ නැති අය ඉන්නවනම් ඉතාම ඉක්මනින් රෝල් කරගමු. ඉක්මන් කරන්න වෙලාව දෙන්න අවශ්‍ය විදියට. මොකද අපි හදන්න ඕගොල්ලන්ට කලින් පේපර් එක දීලා තියෙන්නේ. අඩුපාඩු හදාගන්න විතරයි වෙලාව දෙන්නේ. ගිනුම් ටිකක් ගහගන්න ගිනුම් ටී ගිනුම් හතක් අටක් ටී ගිනුම් හතක් අටක් ඉක්මනින් දෙවෙනි ප්‍රශ්නයේ ආයන්න පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේක නම් කරගන්න සුළු මුදල් ගෙවීම් ජර්නලය දිනය සුළු මුදල් වවුචර් අංකය විස්තරය ගෙවීම රුපියල් මේක විශ්ලේෂණ තීරු මේක ලෙජර තීරුව ලෙජර තීරුවට වැඩෙන ආයතම මොනවද කියලා අපි සුළු මුදල් සිද්ධාන්තයේ සාකච්ඡා කළා. ඒකේ තියෙන්නේ ගමන් තැපැල් ලිපි ද්‍රව්‍ය ගමන් තැපැල් ලිපි ද්‍රව්‍ය සංග්‍රහ සහ නඩත්තු කියලා. ඉස්සෙල්ලාම තියෙනවා ළමයි එකයි එක සුළු මුදල් භාරකරුවත ඉතිරි මුදල. ඒ කියන්නේ සුළු මුදල් ශේෂය. ඒක දාන්නේ සුළු මුදල් පාලන ගිණුමේ. පළවෙනි ගිණුම නම් කරගන්න සුළු මුදල් පාලන ගිණුම කියලා. ඒකේ දාගන්න උඩින්ම ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා ඊගේ කියලා. රුපියල් 50ක් තියෙනවා. සුළු මුදල් ශේෂය 50යි. ඊට පස්සේ එතනම තියෙනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියලා. අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියන්නේ ළමයි වියදම් කළ මුදල නැවත ලබා දුන්නා. බලන්න උඩම තියෙන්නේ අග්‍රිමය 10යි. එයාතේ සල්ලි තිබිලා තිබෙන්නේ 50යි. ඒ කියන්නේ යා කීයක් වියදම් කළා තියෙනවද? 950ක් වියදම් කරලා තියෙනවා. ආන් ඒ වියදම් කරපු 950 ඔහුට ලබා දෙනවා. එහෙනම් ලබා දෙනකොට ඒක සුළු මුදල් භාරකරුට ලැබීමක්. ලියනවා මෙතන මුදල් කියලා 950යි. අලුත් ගිණුමක් එනවා මුදල් පාලන කියලා. ආන් ඒකට බැර කරන්න සුළු මුදල් කියලා 950ක් එනවා ඒ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරපේක. මොකද මේ ගෙවීම් ජර්නලය කියන්නේ ගෙව්වේම විතරයි. ඔන්න ඊට පස්සේ තියෙනවා ගෙව්ව ටික. ගෙව්ව ටික අපි දිනපිළිවෙලට ලියාගෙන යනවා. එකයි පහ එකයි හත එකයි දොළහ එකයි දාහතර එකයි දහට එකයි විස්ස එකයි විසි හය එකයි විසි අට එකයි තිහ ගෙවීම් ටික ලියාගෙන යනවා ටැක්සි කුලිය ගැනිලි ලිපි ද්‍රව්‍ය තැපැල් පොත් සීනි නඩත්තු
වැටුපත්තිකාරම් ඊළඟට නඩත්තු දැන් මේ වල වටිනාකම් ටික දාන්න 150යි 100යි 50යි सीआई सीआई पनाहाई दे सीआई पनाहाई ये पासे मेवा दाल विश्लेषण तीर वाले दामु टैक्सी कोलिया गमन तीर वाले गैनीलिए के याने ले जल तीर वाले लिपि द्रव्य तीर तपेल तपेल तीर पोते लिपि द्रव्य तीर सीन संग्रह तीर नड़क नड़ू तीर वेट पत्कार तीर नड़क नड़ू तीर दमे तीर सियाल पहल टेकुकर तीर हेर සියලු තීරු 15ට එකතු කරන්න ලෙජර තීරු හැර 150යි 250යි 300යි 500යි 550යි 750යි 850යි 900යි මෙතන තියෙන්නේ 150යි 100යි 150යි देसी पनाही दें मैं काफी गिनुम मलड़ पीटापात करूं इससे लाम मैं सुलुमुदल गेवीम टिकर तमाय सुलुमुदल इन गेवुआ हम सुलुमुदल आडूए नवा सुलुमुदल आडूए रणी सा सुलुमुदल पारण गिनु में बैरापैते दांड गेवीम केरन आमसी या मेवाटी का आदाल गिनुम मलड़ हारा वेंडो ने කොහොමද අදාළ ගිනුම් මෙන්නේ විශ්ලේෂණ තීරුවල නමින් ගිනුම් මෙන්න ඕනේ විශ්ලේෂණ තීරුවල නමින් ගිනුම් මෙන්න ඕනේ මොනවද විශ්ලේෂණ තීරුවල නමින් එන්නේ ගමන් වියදම් ගිනුම තැපැල් වියදම් ගිනුම ලිපි ද්‍රව්‍ය ගිනුම සංග්‍රහ ගිනුම නඩත්තු ගිනුම සහ ලෙජර තීරුවේ තියෙන ඒවට ඒ ඒ අයතම වලට ගිනුම් ඕනේ මොනවද ඕනේ ගැනිලි ගිනුමක් ඕනේ ඒ වගේම වැටුප් පත්තිකාරම් ගිනුමක් ඕනේ පත්තිකාරම් ගිනුමක් ඕනේ දැන් මොකද කරන්නේ මේ ගෙවීම් ටික මේකට බැල කරපු නිසා ඒ එක එක ගිනුමට හර කරනවා මොනවා කියලාද හර කරන්නේ සුළු මුදල් කියලා පළවෙනි එකට 150යි දෙවෙනි එකට හර කරනවා සුළු මුදල් කියලා 100යි තුන්වෙනි එකට හර කරනවා සුළු මුදල් කියලා 150යි මේ දාන්නේ විශ්ලේෂණ තීරු වල එකතුව සුළු මුදල් කියලා ඊළඟ එකට 50යි නඩත්තු එකට දාන්න ඕනේ සුළු මුදල් කියලා 250යි ඊළඟට මේ දෙකටත් දාන්නේ සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. කීයද දාන්නේ? 100 ගානේ. සුළු මුදල් කියලා 100 ගානේ. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. अग्रिमे
ඒ කියන්නේ 900ක් ලබා දෙනවා කියන එක. නමුත් මේ ගානේ ලබා දෙනවා අග්‍රිමේ 1500 දක්වා වැඩි කරමින්. දැනට අග්‍රිමේ තිබුණේ 10යි. 1500 දක්වා වැඩි කරනවා කියන්නේ 500ක් වැඩි කරනවා. එහෙනම් සුළු මුදල් භාරකරුට ලබා දෙනවා වියදම් කරපු 900යි වැඩි කරපු 500යි. නැවත කියන්න මට මොකද්ද? වියදම් කරපු 900යි වැඩි කරපු 500යි ඔක්කොම කීයක් ලබා දෙනවද? 1400ක් ලබා දෙනවා. ලබා දුන්නාම සුළු මුදල් පාලන ගිණුමට හර වෙනවා මුදල් කියලා 1400යි. මුදල් පාලන ගිණුමට බැර වෙනවා සුළු මුදල් කියලා 1400යි. සුළු මුදල් කියලා 1400යි. 1400යි. එච්චරයි තියෙන්නේ. එතකොට ඔය අපි සාකච්ඡා කරලා අවසන් කළේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය ලකුණු 40කට ආපු ඒක කොටස් දෙකකින් සමන්විත වුණා. එකක් තමයි අර ගැනුම් විකුණුම් චරල පාලන ගිණුම් සහිතව වැට් සහිතව අභ්‍යාසය. ඒකට ලකුණු 30යි. සුළු මුදල් ගෙවීම් චරල අභ්‍යාසයට ලකුණු 10යි. ඒ විදිහට ලකුණු 40ක් තියෙනවා සම්පූර්ණ අභ්‍යාසයට. ඊළඟට අපි තුන්වෙනි අභ්‍යාසයට යන්න ඊළඟට. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ දරුවෝ ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වන අභ්‍යාසය පිළිබඳව. තුන්වන අභ්‍යාසය පිළිබඳව. එතකොට තුන්වන අභ්‍යාසයේ තියෙන්නේ සමීකරණ අභ්‍යාසයක්. තුන්වෙනි එකේ අයන්න කොටස සමීකරණ අභ්‍යාසයක්. ඒක ලකුණු 30ක්. ඔයාලට දීලා තියෙනවා ආරම්භක ශේෂ. ඒ වගේම එහා පැත්තේ දීලා තියෙනවා මොනවද සමීකරණයක්. ඉස්සෙල් අපි එහෙනම් සමීකරණය ලියාගෙන යමු දරුවෝ. මොනවද සමීකරණය තියෙන්නේ? දේපල දාන තොගය. මොකද දේපල කියන්නේ චංගමනවන වත්කම් කියන එක. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියෝ. ඊට පස්සේ තියෙනවා මුදල් සමානයි වෙළඳ ගෙවි යුතු දෑ. ඒ කියන්නේ ණය හිමියෝ. ධන බැංකු ණය. ධන ප්‍රාග්ධනය. ධන රඳවාගත් ඉපැයුම්. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. අපි 1000 වලින් අදමු. පොතේ දරුවෝ රඳවාගත් ඉපැයුම් තියෙනවා නම් පොඩ්ඩක් මතක් කරන්න. සාමාන්‍යයෙන් ළමයි සමීකරණ ගානක ආදායම් දැම්මේ ප්‍රාග්ධන ගිණුමට එකතු කරලා. වියදම් දැම්මේ ප්‍රාග්ධන ගිණුමෙන් අඩු කරලා. අමතර ප්‍රාග්ධනය දැම්මේ ප්‍රාග්ධනයට එකතු කරලා. ගැලිලි දැම්මේ ප්‍රාග්ධනයෙන් අඩු කරලා. එතකොට ඔය ප්‍රධාන ආයතන හතර දැම්මනේ අපි. ඒ ප්‍රධාන ආයතන හතරෙන් දරුවෝ තුනක්ම දැන් දාන්නේ ප්‍රාග්ධන තීරුවේ නෙමෙයි රඳවාගත් ඉපැයුම් තීරුවේ. එහෙම නැත්නම් ප්‍රාග්ධන තීරුවට දාන ආයතන හතරෙන් සරලව කියනවා නම් අයිතිකාරය ප්‍රාග්ධනයේ යොදවන එකක් විතරයි ප්‍රාග්ධන තීරුවට දාන්නේ. අනිත් ඔක්කොම දාන්නේ මොන තීරුවට? රඳවාගත් ඉපැයුම් තීරුවට. ඒ කියන්නේ රඳවාගත් ඉපැයුම් තීරුවට දානවා ආදායමුත් දානවා වියදමුත් දානවා ගැණිලිත් දානවා. මොන තීරුවේ නොදාද? ප්‍රාග්ධන තීරුවේ නොදා. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ආරම්භක ශේෂ ටික දාගෙන ඉන්න ඕනේ. දාගන්නවා ඉස්සෙල්ලාම ආරම්භක ශේෂ ටික. මොනවද තියෙන්නේ? යන්ත්‍රවල 300යි. යන්ත්‍ර කියන්නේ මෙතන දේපල 300යි. ඒ වගේම තොගය 110යි. ණය ගැතියු 80යි. මුදල් 70යි. වෙළඳ ගෙවිය යුතු දෑ 140යි.
එතකොට බැංකු ණය තියනවා 220ක් ප්‍රාප්තණය තියෙන්නේ 200යි රඳවාගත් ඉපැයුම් වල මුළු ශේෂයක් නැහැ ඔන්න තියනවා පළවෙනි කාර්තුවට අදාළ ගනුදෙනු ඔන්න දරුවෝ යටි ඉරක් ගහගන්න කාර්තුවට අදාළ ගනුදෙනු කාර්තුව කියන්නේ මාස 3කට ඔන්න දීලා දෙනවා පළවෙනි එක මොකද දීලා තියෙන්නේ 40000ක බාණ්ඩ 50000කට මුදලට වික්කා දානවා මෙතන අංක 1 තොගයෙන් 40ක් අඩු වෙලා මුදලට වික්ක හින්දා මුදල් වලට 50ක් එකතු වෙලා එතනින් ලාභයක් තියෙනවා 10ක ලාභය එකතු වෙන්නේ ළමයි රඳවාගත් ඉපැයුම් වලට 10යි රඳවාගත් ඉපැයුම් වලට 10යි දෙක 30ක පාණ්ඩ 70කට ණයට වික්කා තොගයෙන් 30ක් අඩු වෙලා ණයට වික්කහම ණය ගෙතුලන්ට 70ක් එකතු වෙනවා එතකොට එතනින් 40ක් ලාභයි ලාභය එකතු වෙන්නේ රඳවාගත් ඉපැයුම් වලට 40යි ඊළඟට තියෙනවා බැංකු ණය වලින් 20000ක් අහපව් ගෙව්වලු एक अडंग पोलिए पंदेवलिंग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 लिं
වෙන්නේ පොලිය ඒ නිසා ණය වලින් අඩු වෙන්නේ 15යි 4 මාසයකට 3000 ගානේ මෙහෙයුම් වියදම් ගෙව්වා ළමයි මාසයකට 3000 ගානේ මෙහෙයුම් වියදම් ගෙව්වා නම් මාස 3ක්නේ කාර්තුව කියන්නේ 9ක් ගෙවලා තියෙනවා වියදමක් නම් රඳවාගත් තිපෙයුම් වලින්මයි අඩු වෙන්නේ ප්‍රාග්ධනෙන් නෙමෙයි 5 පස්වෙනි එකේ තියෙනවා ණය ගැටියන්ගෙන් 20ක් ලැබුණා ළමයි 20ක් ලැබුණා නම් ළමයි මුදල් වලට 20ක් එකතු වෙනවා එයි පැහැදිලිව කියලා දිනව ලැබුණා කියලා ලද වට්ටම තියෙනවලු දෙකක් ළමයි ලද වට්ටම සරි දුන් වට්ටම දෙකයිලු දුන් වට්ටම කියන්නේ වියදමක් වියදමක් නම් රඳවාගත් තිපෙයුම් වලින් දෙකක් අඩු වෙන්න ඕනේ එතකොට 20ක් ලැබිලා දෙකක් වට්ටම් දුන්නා නම් අපේ ණය ගැතියන්ගෙන් කීයක් අඩු වෙන්න ඕනේද ඔක්කොම 22ක් අඩු වෙන්න ඕනේ එතකොට ළමයි මේකේ පේළියේ ගනුදෙනුවෙන් ගනුදෙනුවට තමයි වෙන වෙනම ලකුණු හම්බෙන්නේ ඒ ගනුදෙනුවක එක පේළියක් හරි එක ආයතනයක් හරි වැරදිලා තියෙනවා නම් ඒ ගනුදෙනුවට ලකුණු හම්බෙන්නේ නැහැ ඊළඟ එක තියෙනවා මොකද්ද 50000ක බාණ්ඩ ණයට ගත්තලු අඩු කළ වෙළඳ වට්ටම 10%යි. දරු මතක තියාගන්න වෙළඳ වට්ටම් ගිණුම් වල ලියන්නේ නැහැ. 50000න් 10%ක් වෙළඳ වට්ටම නම් 10% අඩු කළාට පස්සේ මේන් මෙතන තොගයට දාන්නේ 45 විතරයි. ණයට ගත්තහම වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ණය හිමියන්ටත් එකතු වෙනවා. තොගයටත් එකතු වෙලා ණය හිමියන්ටත් එකතු වෙනවා 45යි. 50ේම දාන්නේ නැහැ. වෙළඳ වට්ටම වියදමක් විදිහට එහෙම අඳුරගන්නේ නැහැ. එව නැත්නම් ආදායමක් විදිහට අඳුරගන්නේ නැහැ. ඊළඟ එක 2000ක ණය මුදලක් අයකරගත නැති නිසා බොල් ණය ලෙස කපා හැරියා. ළමයි බොල් ණය ඇති වෙන්නේ ණය ගැතිව සම්බන්ධයෙන් ණය ගැතියන්ගෙන් දෙකක් අඩු වෙනවා. ඒක අපිට පාඩුවක් වියදමක්. වියදම් අඩු වෙන්නේ කොහෙන්ද රඳවාගත් ඉපැයුම් වලිනුත් දෙකක් අඩු වෙනවා. ඊළඟට ළමයි 8 වෙනි එක අටවෙනි එකේ තියෙනවා ණය හිමියන්ට 56000ක් ගෙව්වලු ලද වට්ටම 4000යි පැහැදිලිව කියනවා 56000ක් ගෙව්වා මුදල් වලින් 56ක් අඩු වෙනවා ලද වට්ටම 4000යි ලද වට්ටම කියන්නේ ආදායමක් ඒ නිසා ඒක රඳවාගත් තිපෙම් වලට 4ක් එකතු වෙනවා එතකොට 56ක් ගෙවලත් 4ක් වට්ටම හම්බුණා නම් අපේ ණය හිමියන්ගෙන් ඔක්කොම කීයක් අඩු වෙන්න ඕනේද 60යි
ඊළඟට 9 යන්ත්‍රයේ ජීව කාලය අවුරුදු 3යිලු සුන්බුන්නගේ 12,000යි ළමයි පිරිවැය සහ පිරිවැය සුන්බුන්නගේ සහ ජීව කාලය දීලා තියෙනවා නම් අපි සමීකරණවලදී කිව්වා ක්ෂය වීම හොයන්න ඕනේ අපි රූල් 3 4ක් තියලා යටින් ලියනවා ක්ෂය වීමේ ලියන සූත්‍රය ලියනවා ක්ෂය වීම සමානයි කොහොමද ක්ෂය වීම හොයන්න දුන්නේ අපි සූත්‍රයේ පිරිවැයෙන් අඩු කරන්න ඕනේ සුන්බුන්නගේ බෙදන්න ඕනේ පළදායි ජීව කාලේ පළදායි ජීව කාලේ පිරිවැය කියන්නේ මේ යන්ත්‍රයේ ගත්ත ගාන කියන්නේ මෙතන උඩින් තියනවා 300යි යන්ත්‍රය සුන්බුන්නගේ තියෙන්නේ 12යි ජීව කාලය තියෙන්නේ අවුරුදු 3යි 300න් 12ක් ගියා 288යි 288 3න් බෙදපුවාම 96ක් වෙනවා ළමයි අවුරුද්දකට ෂය හැබැයි අපිට මේ ගාන දීලා තියෙන්නේ ගාන කාර්තුවක් කියන්නේ මාස 3යි එතකොට මාස 3යි කියන්නේ අවුරුද්දෙන් 4න් පංගුවයි එහෙනම් 96න් 4න් පංගුවක් කියන්නේ ළමයි 24යි එහෙනම් 9 වෙනි ගානේ ෂය වීම එනවා 24. ෂය වුණාම යන්ත්‍රයේ යගේ 24කින් අඩු වෙනවා. ඒක අපේ වියදමක් පාඩුවක්. ඒ නිසා රඳවාගත් තිපෙම් වලිනුත් 24ක් අඩු වෙනවා. 10. අයිතිකාරය 10,000ක භාණ්ඩ ගෙනිච්චා. එතකොට ළමයි තොගයෙන් අඩු වෙන්නේ භාණ්ඩ ගෙනිච්චනම් 10ක්. ළමයි ගැණිලි පවා කොහෙන්ද අඩු වෙන්න ඕනේ කිව්වේ රඳවාගත් තිපෙම් වලින් 10ක් අඩු වෙන්න ඕනේ. ඊළඟට 11 වෙනි එක. අයිතිකාරය තව 40,000ක් ව්‍යාපාරයට යොදනවා. එතකොට ව්‍යාපාරයේ මුදල් වලට 40,000ක් එකතු වෙන්න ඕනේ. මංකෝ අයිතිකාරය ව්‍යාපාරයට යොදනේවා එකතු වෙන්නේ කොහෙටද ප්‍රාග්ධනයට ඒක එකතු වෙන්නේ ප්‍රාග්ධනයට එච්චරයි ගනුදෙනු තියෙන සමීකරණයට ගැලපීම ඊළඟට ඔයාගෙන් අහලා තියෙනවා දරුව මොකද්ද ආදායම් ප්‍රකාශයක් වායිතාම විධිමත්ව රූල් කරන්න ඕනේ ආදායම් ප්‍රකාශයක් විධිමත්ව රූල් කරන්න ඕනේ ආදායම් ප්‍රකාශයක් මෙන්න මේ ආකාරයෙන් රූල් කරගන්න රූල් කලේ නැති අය වටිනාකම් තීරු දෙකක් හිටින්න මේක ඇතුළ නම් කරන්න විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය දලලාභය එකතු කරන්න වෙනත් ආදායම් ඒක රූලක් ඉතුරු කරලා අඩු කරන්න රූලක් දෙයක් ඉතුරු කරලා අඩු කරන්න මෙහෙයුම් වියදම් ඊට පස්සේ රූල් පහක් හයක් තියලා ලියන්න කාර්තුවේ ශුද්ධ ලාභේ ඉක්මනින් රෝල් කරලා නැති අය ඉන්නවා නම් ඉතාලම ඉක්මනින් රෝල් කරගන්න
right api balamu uttare meke udin nama liyanna one vyapare nama nalakage vyapare nalakage vyapare එතන පළමු කාර්තුව සඳහා කියලා ලිව්වත් කමන්නේ 2020 3:31 න් අවසන් කාර්තුවට තන කාර්තුව සඳහා තම මෙතන පළමු කාර්තුව සඳහා කියලා ලිව්වත් කමන්නේ ආදායම් ප්‍රකාශය උඩින් රුපියල් 1000 කියලා දාගන්න ඔන්න දැන් ඔයාගේ ගාණත් එක්ක බලා ගන්න. ඕකේ ළමයි බාණ්ඩ වික්ක අවස්ථා දෙකයි තියෙන්නේ පළවෙනි ගනුදෙනුවේ. පළවෙනි එකේ 50කට වික්කා, දෙවෙනි එකේ 70කට වික්කා, ඔක්කොම විකුණුම 120යි. ඒකේ පිරිවැය එතරම් තියෙනවා. පළවෙනි එකේ 40කට ගත්තේ, දෙවෙනි එකේ 30කට ගත්තේ විකුණුම් පිරිවැයයි. 120න් 70ක් ගියාම දල ලාභයක් එනවා 50යි ඊළඟට තියෙනවා ළමයි ආදායම් ඕකේ එකයි තියෙන්නේ ඒ මොනවද තියෙන්නේ ලද වට්ටම පියර තියෙන්නේ 4යි වෙළඳ වට්ටම් මෙහෙම දාන්නේ නැහැ 54යි ඊළඟට වියදම් වියදම් දාන්න ඕනේ දරුවෝ මාස 3ක ඒවටික ඉස්සෙල්ලාම තියෙනව මොනවද පොලියක් තිබුණා. උඩින්නම් බලන් එනවා පොලියක් තිබුණා 5යි. ඊළඟට තිබුණා දරුවෝ මෙහෙයුම් වියදමක්. මාස 3ට කීයක් තිබුණාද? 9යි. ඒ වගේම තිබුණා මොනවද? දුන් වට්ටමක්. 2යි. ආයෙ තිබුණා දරුවෝ බොල් 9ක්. දෙකයි ආයති ಗುಣ ಕ್ಷಯ වීම කාර්තුවේ කීයක්ද 24ක් ඔච්චරයි වියදම් තියෙන්නේ වියදම් තියෙන්නේ මෙතන ගන්න 9යි 5යි 14යි 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 18යි 18යි 22යි දෙකක් විතරයි 40යි 42යි මේකෙන් 42ක් ගියාම 12ක් එනවා කාර්තුවේ සුද්ධ ලාභය රුපියල් 12000ක් එනවා ඊළඟට තුන්වෙනි කොටසේ අහනවා 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන හිමිකමක් හිමිකමක් මේ ගානේ ළමයි හිමිකම තියෙන කොටස් දෙකයි මේ තියෙන කොටස් දෙක ප්‍රාග්ධනීය ධන රඳවාගත් ඉපෙන් ලියනවා යටින් සූත්‍රයක් විදියට අවසාන හිමිකම සමානයි ප්‍රාග්ධනීය ධන රඳවාගත් ඉපෙන් ප්‍රාග්ධනීය ධන රඳවාගත් ඉපෙන් එතකොට අවසාන දවසට අහන්නේ ප්‍රාග්ධනීය කියන තැනට දාන්නේ මේ දෙකේ එකතුව 240යි බලමු රඳවාගත් ඉපැවුම් කීයක් තියෙනවද කියලා මෙතන 50යි 54යි 54න් 14ක් 40යි 38යි 36යි 36න් 34ක් ගියාම උත්තරේ වෙන්නේ 4යි උත්තරේ 2යි 36න් 34ක් ගියාම 2යි උත්තරේ එනල් ලියනවා ප්‍රාග්ධනීය කියන තැන 240යි රඳවාගත් ඉපැයම් වලට 2යි උත්තරේ වෙන්නේ 242යි උඩින් රුපියල් 1000 කියලා දාන්න උඩින් රුපියල් 1000 කියලා දාන්න ඒ සමීකරණ ප්‍රශ්නය විභාගය ආපු ලකුණු 30ක ප්‍රශ්නය දැන් ඕකේ ලකුණු 10ක තව කොටසක් තියෙනවා ඒ පොදු චර්ණලයේ ආරම්භක සටහනක් ලියන්න පොදු චර්ණලයේ ආරම්භක සටහනක් ලියන්න
තව ලකුණු 10ක කොටසක් තියෙනවා. ඒ සඳහා ඔයා පොදු ජර්නලයක් රූල් කරගන්න වෙනවා. ඒ සඳහා ඔයාට පොදු ජර්නලයක් රූල් කරගන්න වෙනවා. එහෙමනම් රූල් කරගමු පල්ලෙහාට රූල් 10ක් විතර තියෙන්න පොදු ජර්නලයක්. දැන් ඔයාලා ළමයි ඔය වගේ ප්‍රශ්න පත්‍රයක් හදන්න ඔයාට හම් වෙන කාලය පැය 3යි. එතකොට ඔයා ඉදිරියට පොටස් ඉගෙන ගන්න ගන්න ප්‍රශ්න පත්‍රය එන්නේන්න ප්‍රමාණයෙන් දිග වෙනවා. මේකේ නම් කළත් ඇති මේ විදියට විස්තරයයි හරයි බැරයි ඕන රුපියල් 10 කියලා නම් කරන්න පුළුවන්. මේක නම් කරන්න පොදු චර්ණලය. ඔයා උත්තර ලියද්දී තාම විධිමත්ව පිළිවෙලට ලියන්න. මොකද පිළිතුරු පත්‍රයේ පිළිවෙල තමයි ඉතාම වැදගත්ම සාධකය. බලන්න දරුවෝ ඒකේ. බලන්න ඒකේ තියෙනවා. ඉස්සෙල්ලාම ආරම්භක සටහනේ ලියද්දී අපි ලියන්න ඕනේ වත්කම් ටික. මොනවද ඉස්සෙල්ලාම තියෙන්නේ? මෝටර රත. ඊළඟට තියෙනවා මොනවද? ණය ගැතියෝ. ළමයි ණය ගැතියෝ ඔක්කොම එකතු කරලා ලියන්නේ ණය ගැති පාලන කියලා. වෙන වෙනම නම් වලින් ලියන්නේ නැහැ. ඊළඟට තියෙනවා මොනවද? ඉදිරියට කළ විදුලිය. ඒකත් වියදමක් නෙමේ වත්කමක්. ඉදිරියට කළ විදුලිය. ඉදිරියට කළ විදුලිය. ඊළඟට තියෙනවා මුදල්. ඊළඟට තියෙනවා තොගය. මේ ඔක්කොම ලියන්නේ මොන සටහනක් විදියටද? හර සටහනක් විදියට. ඔක්කොම ලියන්නේ හර සටහනක් විදියට. මොකද වත්කම් සියල්ලම හර. දාගන්නවා මෝටර රත 60යි. ණය ගෙති පාලන දාන්නේ ඒ තුනේම එකතුව 85ක් තියෙනවා. ඒ වගේම ඉදිරියට කළ විදුලිය 5යි. මුදල් තියෙනවා 40යි. තොගය තියෙනවා 25යි. ඒ වගේම වගකීම් එකයි තියෙන්නේ. ඒක බැර පැත්තේ පොඩ්ඩක් ඉස්සරහට කරලා දානවා ණය හිමි පාලන. හැබැයි ඒකේ බැර කියලා ලියන්නේ නැහැ. බලන්න ණය හිමියෝ 3 දෙනාගේ එකතුව තියෙනවා කීයක්ද? 50යි 65ක් තියෙනවා. දැන් අපි මෙන්න මෙතන වෙනස හොයාගන්න ඕනේ. මොකද්ද? ප්‍රාග්ධනය. ඒක හොයාගන්නේ මෙහෙමයි. කොහොමද ඒ හොයන්නේ? වත්කම් වලින් වගකීම් ටික අඩු කරලා. මෙතන 60යි 90යි 150යි 150යි 190යි 215යි. 215න් 65ක් ගියාම 150ක් වෙනවා. ලියන්න සංලක්ෂ්‍ය ආරම්භක වත්කම් හා වගකීම් සටහන් කිරීම. ආරම්භක වත්කම් හා වගකීම් සටහන් කිරීම. විස්තර තීරුව ඉලක්ක ගාලා වෙන් කරන්න. දැන් දරුවෝ ලෙජර ගිනුම් වලට පිටපත් කරන්නේ මෙහෙමයි. අපි මේකේ ගන්න ඕනේ ණය ගැතියෝ ඉන්න නිසා ණය ගැති ලෙජරයක් වෙනවම. ණය ගැතියෝ 3 දෙනෙක් ඉන්න නිසා ණය ගැති ලෙජරේ ගිනුම් 3යි. ණය හිමියෝ 3 දෙනෙක් ඉන්න නිසා ණය හිමි ලෙජරේ ගිනුම් 3යි. ණය ගැතියන්ගේ නම් වලින් ගිනුම් 3යි. ණය හිමියන්ගේ නම් වලින් ගිනුම් 3යි. ඒව සිහිවටන ගිනුම්. ඊට පස්සේ ඕනේ පොදු ලෙජරේ ගිනුම් ටික. පොදු ලෙජරේ ගිනුම් ටික. එතකොට පොදු ලෙජරේ අවශ්‍ය වෙන ගිනුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මෙතන පොදු ජර්නලේ 3යි 6යි 1යි 7යි. එතකොට පොදු ලෙජරයට ගිනුම් 7ක් ඕනේ.
අතරයි පහයි හයයි හතයි පොදු ලෙචරයට ගිණුම් හතක් ඕනේ බලන්න ඉක්මනට රූල් කළේ නැති අය ගිණුම් ටික රූල් කළා ගිණුම් වල දාන්න ආරම්භක ශේෂ ඉදිරියට ගෙන ගියා කියලා
ගිනුමල්ට පිටපත් කළ අවසන්ද බලන්න ඉස්සෙල්ලාම පිටපත් කරන්න ඕන එක එක පුද්ගලයන්ගේ ගිනුමල ශේෂ ඉස්සෙල්ලාම ණයගතියන්ගේ තියනවා පළවෙනි එක්කෙනා ලාල් නිහාල් ඊට පස්සේ තියෙනවා කමල් මේගොල්ලෝ ණයගතිය නිසා මේගොල්ලන්ගේ තියෙන හර ශේෂ දාන්න හර පැත්තේ ඊගේ කියලා කීයද තියෙන්නේ 15 10යි 40 10යි 30 10යි ඊළඟට ණය හිමියන්ගේ දාන්න රාජිත පූජිත ඒ වගේම අනේතන ළමයි එකම නම දෙකක් තියෙනවා වැඩිලා පූජිත පූජිත කියලා තුන්වෙනි එකේනා දාගන්න සුජිත සුජිත් පූජිත් සුජිත් තුන්වෙනි එකේනා සුජිත් දාන්නේ ඒගොල්ලන්ගේ බැර ශේෂයිගේ කියලා 30 10යි 20 10යි ආයෙ තියෙන්නේ 15 10යි දාන්නේ ඉදිරියට ගෙන ගිය ශේෂ කියලා දැන් අපි පොදු ජනලයේ තියෙන ඒවා ටික පොදු ලෙජරේට දාමු ඉස්සෙල්ලාම මෝටර රත ගිලුමක් ඕනේ ඒකේ හර පැත්තේ දාගන්න ඊගේ කියලා 60000යි ඒ වගේම ණයගැති පාකෝනේ ඒකෙත් දාන්නේ හර පැත්තේ ඊගේ කියලා 85000යි ඊළඟට තියෙනවා ඉදිරියට කළ විදුලිය ගිනුම ඒකේ දාන්නේ ඊගේ කියලා 5000යි ආයෙ දාන්න මුදල් පාලන ගිනුම ඒකෙත් දාන්න හර පැත්තේ ඊගේ කියලා 40000යි ඊළඟට දාන්න තොග ගිනුමක් ඒකේ දාන්න ඊගේ කියලා රුපියල් කීයද 25000යි ඊළඟට දාන්න ණය හිමි පාලන ගිනුමක් ඒකේ දාන්නේ බැර පැත්තේ ඊගේ කියලා 65000යි ඊට පස්සේ ඕනේ ප්‍රාග්ධන ගිනුමක් ඒකේ දාන්න බැර පැත්තේ ඊගේ කියලා 150000යි 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 එතකොට අපි ඔය සාකච්ඡා කරලා ඉවර කළේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ගානේ ආයන්න කොටස ඒක ලකුණු 10ක කොටසක් කලින් කොටස ලකුණු 30ක් අපි ළඟට යම් හතරවෙනි ගාන සාකච්ඡා කරන්න මිලකට අපි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න යන්නේ හතරවෙනි ප්‍රශ්නය ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නය. එතකොට මේ හතරවෙනි ප්‍රශ්නය කොටස් දෙකකින් සමන්විතයි. එක කොටසකට ලකුණු 20 ගානේ ලකුණු 40ක් තියෙනවා සම්පූර්ණ ඒ ප්‍රශ්නටත්. ඉස්සෙල්ලාම තියෙන්නේ පළවෙනි එක ගනුදෙනු ලියන්න. හැබැයි ගනුදෙනු ලියන්න තිබ්බට දරුවෝ ගනුදෙනු ලියන්න තිබ්බට මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි ළමයි උඩින් අපිට ගනුදෙනු ලිවීමේදී කොන්දේසියක් ලබා දීලා තියෙනවා. අනේ කොන්දේසියට අනුකූලව තමයි අපිට සිද්ධ වෙන්නේ මොනව කරන්නද? මෙන්න මේ ගනුදෙනු ටික ලියන්න. මොකද දීලා තියෙන කොන්දේසිය කියලා බලමු. එක්තරා ව්‍යාපාරයක පළමු මාසය තුල සිදු වූ ගනුදෙනු සමීකරණයක් ඇසුරෙන් පහත පරිදි ඔබ වෙත සපයා ඇත. ඒ කියන්නේ සමීකරණයකට ගලපලා දීලා තියෙන අපිට රුපියල් 1000 වලින් පහත ගනුදෙනු අතුරින් 1 5 6 කියන ගනුදෙනු පමණ සුද්ධ ලාභයට හෝ අලාභයට බලපානු නොලැබේ. අන්නේ වාක්‍ය යටින් ඉරක් ගා ගන්න 1 5 6 ගනුදෙනු පමණ
शुद्ध लाभेट हो अलाभेट बलपानु नोलबे इकाई पहाई हयाई शुद्ध लाभेट अलाभेट बलपाने नहें दरो शुद्ध लाभेट अलाभेट इकाई पहाई हयाई बलपाने नहें कियला कियान्ने एके अर्थय इकाई पहाई हयाई कियन गणदिनु तुन एको अमतर प्राग्दने यदरीमक एको अमतर प्राग्दने यदरीमक एहिम नैत्तां गैनिली वियतु पवाई गैनिली वियतु पवाई एना मोकेर बलपान्ने कियन्ने द शुद्ध लाभेट बलपान्ने कियन्ने एको अमतर प्राग्दने यदरीमक वेंडोने एको गैनिली वेंडोने अमतर प्राग्दने ප්‍රාග්ධනය වැඩි වෙලා 280කින් මෝටරතක් වැඩි වෙලා මුදලුත් වැඩි වෙලා ඒ කියන්නේ මේ අංක 1 ගණදෙනුවනේ එහෙනම් ඒක මොකක් වෙන්න ඕනද ප්‍රාග්ධනය යෙදවීමක් වෙන්න ඕනේ මොනවද යෙදවලා තියෙන්නේ ප්‍රාග්ධනය ලක්ෂ 2ක මෝටරතයක් සහ 80000ක මොනවද මුදල් ලියන පළවෙනි එක රුපියල් ලක්ෂ 2ක මෝටරතයක්ද රුපියල් 80000ක මුදල්ද प्राग्दने රුපියල් 80000ක බාණ්ඩගෙන ඒ වෙලෙහිම 30000ක් ගෙවීම. ඒ වෙලෙහිම 30000ක් ගෙවීම. එහෙම නැත්නම් මෙහෙම ලියලා තියෙන්න පුළුවන්. අත්පිට ගෙනුම් 30000යි ණයට ගෙනුම් 50000යි කියලා ගණදෙනු දෙකක් විදියට. හතරවෙනි එක. බැංකු ණය 40කින් වැඩි වෙලා මුදලුත් 40කින් වැඩි වෙලා මොකද්ද ගණදෙනුව වෙන්නේ? 40000ක බැංකු ණයක් ලබා ගැනීම. ඊළඟ එක තොගයෙන් 70ක් අඩු වෙලා ණය ගැතියෝ 50කින් වැඩි වෙලා ප්‍රාග්ධනෙන් 20ක් අඩු වෙලා ඔය කියන්නේ ළමයි රුපියල් 70000ක බාණ්ඩ රුපියල් 50000කට කොහොමද විකුණලා තියෙන්නේ ණයට විකිණීම. රුපියල් 70000ක බාණ්ඩ රුපියල් 50000කට ණයට විකිණීම. ඔන්න පස්වෙනි එක අපිට කියපු සුවිශේෂී ගණදෙනුව. මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රාග්ධනයත් අඩු වෙලා මුදලුත් අඩු වෙලා. එහෙනම් මොනවද වෙන්න ඕනේ? මුදල් ගැනීමි. ලියන මුදල් ගැනීමි රුපියල් 5000යි. ඊළඟට 6. ඒකත් මේ විශේෂ ගණදෙනුව. මොකද්ද මේ අමතර ප්‍රාග්ධනය හෝ ගැනීමි. බලන්න මොකද වෙලා තියෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙලා ණය හිමියෝ අඩු වෙලා. ළමයි ප්‍රාග්ධනය වැඩි වෙලා නම් ඒක අමතර ප්‍රාග්ධනයක් වෙනව නේද? ණය හිමියෝ අඩු වෙලා නම් ණය හිමියන්ට සල්ලි මොනව කළාද? ගෙවලා. එහෙනම් ගෙවලා තියෙන්නේ කොහොමද? අයිතිකාරය සිය පෞද්ගලික මුදලෙන්. ලියන අයිතිකරෝ සිය පෞද්ගලික මුදලෙන් රුපියල් 20000ක් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් රුපියල් 20000ක් පෞද්ගලික මුදලින් රුපියල් 20000ක් ණය හිමියන්ට ගෙවීම ණය හිමියන්ට ගෙවීම ඊළඟට හත්වෙනි එක ළමයි ණය හිමියෝ 80ක් අඩු වෙද්දී මුදල් වලින් අඩු වෙලා තියෙන්නේ 75යි ඒ කියන්නේ සල්ලි ගෙවලා තියෙන්නේ 75යි එහෙනම් පහ ප්‍රාග්ධනයට එකතු වෙලා තියෙනවා මොකද දරුවේ ප්‍රාග්ධනයට එකතු වෙන්නේ ලාද වට්ටම් ලියන ණය හිමියන්ට රුපියල් 75000ක් ගෙවුවා ලද වට්ටම රුපියල් 5000යි ලද වට්ටම රුපියල් 5000යි ඊළඟ එක
මොකද වෙලා තියෙන්නේ මෝටර රථ වැඩි වෙලා මුදල් අඩු වෙලා අටවෙනි එක මොකද්ද වෙලා තියෙන්නේ 250,000ක මෝටර රථයක් මිලදී ගැනීම ඊළඟ එක මෝටර රථ වලින් පහක් අඩු වෙලා ප්‍රාග්ධනෙන් පහක් අඩු වෙනවා ළමයි මෝටර රථ සහ ප්‍රාග්ධනෙ අඩු වෙනවා කියන්නේ මෝටර රථ මොනව වෙලාද ෂය වෙලා මෝටර රථ ෂය රුපියල් 5000යි ඊළඟට ළමයි ණය ගැතියෝ 5000ක් අඩු වෙලා ඒ වගේම අඩු වෙලා තියෙනවා මොනවද ප්‍රාග්ධනය ළමයි ප්‍රාග්ධනය අඩු වීමෙන් කියන්නේ අපිට පාඩුවක් ණය ගැතියෝ සම්බන්ධයෙන් ඇතිවන පාඩුව තමයි මොකද්ද රුපියල් 5000ක ණය බොල් ණය ලෙස කපා හැරීම ඊළඟට 11 තොගය අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා ළමයි තොගය අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වුණාට ගැල්ලි කියලා ලියන්න බෑ මොකද මං කියන්නේ මේ තුන හැර අනිත් ඒවාට ලියන්න බෑ කියලා. ඔතන කොන්දේසියක් තියෙන හින්දා ලියන්න බෑ. එහෙනම් වෙන්නේ මොකද්ද? රුපියල් 10,000ක බඩු තොගය විනාශ වීම. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් 2000ක බඩු තොගය පාවිච්චි කළා කියලා. පාවිච්චි කළා කියලා. හැබැයි අයිති කරු පුද්ගලික ප්‍රයෝජන ගැනිච්ච කියලා ලියන්න බෑ වැරදි. ඊළඟ එක 12 මොකද වෙලා තියෙන්නේ බැංකු ණය වලින් 40ක් අඩු වෙලා. ඒ කියන්නේ ණය අඩු වෙලා තියෙන්නේ 40යි. හැබැයි සල්ලි අඩු වෙලා තියෙනවා 45. එහෙනම් මට කියන්න පහ ප්‍රාග්ධනයෙන් අඩු වෙලා කියන්නේ ඒක වියදමක් පොලිය. ඒ කියන්නේ ගෙවපු 45න් කීයක් පොලිය කියන එකද? පහක් පොලිය කියන එක. එහෙනම් ලියන්න රුපියල් 45,000ක බැංකු ණය වාරිකයක් ගෙවුවා රුපියල් 45,000ක බැංකු ණය වාරිකයක් ගෙවුවා එහි අඩංගු පොලිය රුපියල් 5000යි ඊළඟ එක ණය හිමියෝ 25කින් අඩු වෙලා තොගයත් 25කින් අඩු වෙනවා තොගය අඩු වෙලා කියන්නේ බාණ්ඩ අහපව් යවලා කාටද ණය හිමියන්ට ලියන්න ණයටගත් බාණ්ඩ වලින් රුපියල් 25,000ක බාණ්ඩ ආපසු හරවා යැවීම ආපසු හරවා යැවීම ඊළඟ එක ළමයි ඊළඟ එක 14 වෙලා තියෙනවා තොගය වැඩි වෙලා ණය ගැතියෝ අඩු වෙලා සාමාන්‍ය වෙන්නේ ළමයි තොගය අඩු වෙලා ණය ගැතියෝ වැඩි වෙනවා. ඒ මොනව කරද්දිද ණයට විකුණද්දි. දැන් මේකේ මොන පැත්තද වෙන්නේ? අනිත් පැත්ත. එහෙනම් ණයට විකුණපු එකේ අනිත් පැත්ත කියන්නේ බාණ්ඩ මොනව කළේ වලද ආපසු හරවා ඒවලා. එහෙනම් ලියන්න රුපියල් 30,000ක් පිරිවැය වූද 40,000කට විකුණා තිබූද බාණ්ඩ 40,000කට විකුණා තිබූද බාණ්ඩ ණය ගැතියන් ආපසු හරවා යවීම. එතකොට කෙනෙක් ආයි එතකොට අර ප්‍රාග්ධනය 10ක් අඩු වෙලා තියෙන්නේ ඇයි කියලා. ළමයි විකුණද්දි 10ක ලාභයක් තිබුණා. අහපව් එවද්දී ලාභේ මොන වෙලා යනවද? නැති වෙලා යනවා. එහෙනම් ආපසු හරවා යවීම. ඊළඟ එක අන්තිම එක 15. තොගය 35කින් අඩු වෙලා තියෙනවා. ණය ගැතියෝ 20කින් වැඩි වෙලා ඒ වගේම මුදල් 40කින් වැඩි වෙලා එතකොට ලාභයක් නිසා ප්‍රාග්ධනය 25කින් වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ අතන ණයටයි මුදලටයි දෙකටම විකුණලා තියෙනව නේද ඔව් ලියන්න රුපියල් 35,000ක බාණ්ඩ රුපියල් 20,000කට ණයටද 20,000කට ණයටද 40,000කට මුදලටද විකිණීම එහෙම නැත්නම් මෙහෙම ලියලා තියෙන්න පුළුවන් රුපියල් 35,000ක බාණ්ඩ 60,000කට විකිණීම 60,000කට විකුණා ඒ වෙලෙහිම රුපියල් 40,000ක් ලැබුණා ඒ වෙලෙහිම රුපියල් 40,000ක් ලැබුණා රුපියල් 35,000ක බාණ්ඩ රුපියල් 60,000කට විකුණා ඒ වෙලෙහිම රුපියල් 40,000ක් ලැබුණා ඊළඟට ළමයි මේකේ ආයන්න හතරවෙනි ගානේ ආයන්න
ඒක අපි මං කිව්වා අපි පස්වෙනි මාතෘකාවේදී තියෙන කොටසක් නමුත් අපි දෙවෙනි මා තුන්වෙනි මාතෘකාවේදී ලෙජර් ගිනුම් මේකකේදී අපි සාකච්ඡා කළා හරියට ආදායම් ප්‍රකාශයේ එහෙම නැත්නම් ලාභ ලාභ ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දල වශයෙන් සකස් කරන ආකාරය පිළිබඳව ඒක ඕගොල්ලන්ගේ සිලබස් එකෙත් පැහැදිලිව දක්වලා තියෙනවා ලෙජර් ගිනුම් ක්‍රියාවලියත් එක්ක ශේෂ පිරික්සුමෙන් පසුව මූල්‍ය ප්‍රකාශන ලබා ගන්න ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න කියලා අපි ඕක සිද්ධාන්ත පන්තියේදී මං හිතන්නේ අභ්‍යාස 15ක් විතර අපි හැදුවා අභ්‍යාස 15ක් විතර මූලික කුරුවීම් සඳහා එතකොට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ බලන්න ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා ලාභ ලාභ ප්‍රකාශය ලාභ ලාභ ප්‍රකාශය ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා ලාභ ලාභ ප්‍රකාශය ලාභ ලාභ ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා වටිනාකම් තීරු දෙකයි ලාභ ලාභ ප්‍රකාශයක් වටිනාකම් තීරු දෙකයි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මං කො මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදද්දිත් අපි මූලික දෙයක් හදන නිසා අපිට වටිනාකම් තීරු දෙයකට අපි හදපුවම ඇති අපි පස්සේ මේ එකකේදී සාකච්ඡා කරනවා මේක වටිනාකම් තීරු තුනක් සහිතව ඊටාම විධිමත්ව හදන ආකාරය දැනට අපි වටිනාකම් තීරු දෙකකට එක හදමු බලන්න මේක ඉස්සෙල්ලාම අපි ආදායම් ප්‍රකාශයේ උඩින් නම් කරගමු කාගේද ව්‍යාපාරය සමන්තගේ ව්‍යාපාරය උඩින් පෙළි දෙකකට නම් කරගමු සමන්තගේ ව්‍යාපාරය 2020 තුනයි 31 අවසන් වසරට ලාභාලාභ ප්‍රකාශය ලාභාලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තපි උඩින් නම් ලියාගමු පෙළ දෙකට සමන්තගේ ව්‍යාපාරයේ දෙදාස් විස්සේ තුනයි තිස් එක දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ළමයි මේක රූල් දෙකකට නම ලියුවත් රූල් තුනකට නම ලියුවත් ගැටලුවක් නැහැ ගුරුවත් පොතේ පවා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ විවිධ ආකාරවලට ගුරුවත් පොතේ පවා ලියලා ඒ නිසා ඒක නිශ්චිතම ක්‍රමවේදයක් නැහැ හැබැයි දැන් අලුත් ක්‍රමවේදයේ රූල් දෙකකට ලියුවට ගැටලුවක් නැහැ අපි ආදායම් ප්‍රකාශයේ දළුව දළ වශයෙන් නම් කරගමු ඉස්සෙල්ලාම පටන් ගන්න විකුණුම් වලින් ඊට පස්සේ රූලක් දෙකක් තියලා අඩු කළා විකුණුම් පිරිවැය මේ જાති අපි අභ්‍යාස 10ක් 15ක් හැදුවා ආරම්භක තොගය ඒකට එක්කවු කරනවා ගැනු ආය රූල් දෙකක් තුනක් තියලා අඩු කරනවා අවසාන තොගය අවසාන තොගය එතකොට උත්තරේ එනවා දල ලාභය මේ දල ලාභෙට එකතු කරන්න ඕනේ කිව්ව මොනවද වෙනත් ආදායම් ඊට පස්සේ මේකෙන් අඩු වෙනවා මං කිව්වා අපි පස්වෙනි මාතෘකාවේදී වියදම් වර්ගීකරණය කළාට අපි මේ මාතෘකාවේදී වියදම් වර්ගීකරණය කළේ නැහැ ඒ නිසා අපි එකටම ගන්නවා මෙහෙයුම් වියදම් කියලා
ඊට පස්සේ රූල් පහක් හයක් තියෙන උත්තරේ ලියනවා වර්ෂයේ ශුද්ධලාභය වර්ෂයේ ශුද්ධලාභය ඊට පස්සේ ළමයි අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මෙතන ළමයි අපි අර වර්ගීකරණය කරන්නේ පරිවැය සමුච්චිත ශ්‍රේය කියලා දැනට ඒ නිසා මූලික වර්ගීකරණය විතරයි කරන්නේ ඉස්සෙල්ලාම තියෙනවා චංගම නවණවත්කම් චංගම නවණ කියන්නේ දීර්ඝ කාලීන පදමෙන් පාවිච්චි කරන්න තියාගෙන ඉන්න දේවල් ඊළඟට අපි ගන්නවා මොනවත්කම්ද චංගමවත්කම් ඊට පස්සේ මේ දෙකේ එකතුව අපි නම් කරනවා මොනවත්කම් කියලාද මොළුවත්කම් කියලා මෙතන ජංගමවත්කම් වලට රූල් පහක් විතර තියා ගන්න ඊළඟට මෙතනින්ම පටන් ගන්නවා අයිතිකරුවගේ හිමිකම පෙන්වන්න මොනවද ප්‍රාග්ධනය මේකට එකතු කළා මොනවද එකද ශුද්ධලාභය ඊට පස්සේ මේකෙන් අඩු කරන්න ඕනේ මොනවද එකද ගැනිලි ඊට පස්සේ ළමයි තියෙන්නේ වගකීම් ටික වගකීම් වල මුලින්ම තියෙන්නේ මොන වගකීම්ද චාංගම නොවන වගකීම් ඊට පස්සේ රූල් දෙකක් තුනක් තියලා ඊට පස්සේ තියෙනවා මොන වගකීම්ද චාංගම වගකීම් ඊට පස්සේ රූල් හතරක් පහක් තියලා වාක්‍යයක් එනවා මේකේ අවසාන වාක්‍යය मुकद्द मुलुवगकीम्हा हिमिकम् දැන් අපි ගාන හදන්න පටන් ගන්නේ අපි කිව්ව පැහැදිලිව අපි අවසාන ගිණුම් වලදී එක අතිරේක තොරතුරක් අරගෙන තමයි මේක කේදි සාකච්ඡා කළේ මොකද අපි අතිරේක තොරතුරු හෙවත් ගැලපීම් විශාල ප්‍රමාණයක් අරගෙන අපි පස්සෙනි මාතෘකාවෙදි ගැලපීම් 20ක් 25ක් අරගෙන අපි වෙන වෙනම සාකච්ඡා කරනවා පස්සෙනි මාතෘකාවෙදි නමුත් දැනට අපි එකයි ඒ තමයි ගබඩාවේ ඉතිරි තොගය අපි කිව්වා ගබඩාවේ ඉතිරි තොගය භෞතිකව ගබඩාවේ තිබ්බට ඒක ගිනුම් පොත්වල දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ගිනුම් පොත්වලට ඇතුළත් කරන්නේ වර්ෂයක් අවසානයේදී. ඒ නිසා මේ අතිරේක තොරතුරක් මූල්‍ය ප්‍රකාශන පට්ටලය තුල ස්ථාන කීයක ලියවෙනවා කිව්වද? ස්ථාන දෙකක ලියවෙනවා කිව්වා. එකක් තමයි මේ තොගය මෙන්න මෙතන දාන්න අවසාන තොගය කීයද කියලා තියෙන්නේ 300ක් තියෙනවා පළවෙනි තීරුවේ දාන්න රුපියල් 1000 වලින් හදලා හින්දා 300යි ළමයි මේ ඉතුරු වෙච්ච බඩතොගය කියන්නේ අපේ වත්කම ඒ නිසා එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දාන්න ඕනේ කිව්වා චංගම වත්කම් වල ඒ මොන තොගයේ විදිහටද අවසාන තොගයේ විදිහට කීයක්ද 300යි පළවෙනි තීරුවේ ඒකේ ඉච්චරයි අතිරේක තොරතුරු එකයි අතිරේක තොරතුරක තියෙන දයක් දෙපළකට දැම්මට ශේෂ පිරික්සුමේ තියෙන දයක් දාන්නේ කී තැනකට විතරයි කිව්වද එක තැනකට විතරයි එහෙනම් බලාගෙන යන්න උඩ ඉඳලා ගැණුම් තියනවා 600යි පළවෙනි තීරුවේ දාන්න 600යි විකුණුම් තියනවා 1000යි විකුණුම් තියනවා 1000යි 4යි 1 තොගය කියන්නේ ආරම්භක තොගය කීයක් තියනවද සියයි විදුලි බිල කියන්නේ මෙහෙයුම් වියදම විදුලි බිල වියදම කීයක් තියනවද 50යි ණය ගැති පාලන කියන්නේ ණය ගැතියෝ කීයක් තියනවද 250යි මෙතන දානවා ණය ගැතියන්ට අපි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ ඒ වචනේ උරුවෙමු අපි ණය ගැතියෝ කියලා ලියපුවාය වරහණක් ඇතුල ලියන්න වෙළඳ ලැබිය යුතු දෑ කීයක් තියනවද 250යි ඊළඟට ණය හිමි පාලන
ඔය කියන්නේ ණය හිමියෝ ඒ කියන්නේ වෙළඳ ගෙවීතු දෑ චංගම වගකීම වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවීතු දෑ කීයක් තියනවද 200යි ඊළඟට තියෙනවා ආපසු එවුම් අහපව එවන්නේ අපි වික්කේවා එහෙනම් ඒක විකුණුම් වලින් මොනව කරන්න ඕනේද අඩු කරන්න ඕනේ ආපසු එවුම් කීයක් තියෙනවද 50යි ඊළඟට තියෙනවා මොනවද ආපසු යවුම් ආපසු යවන්නේ ගත්තේවා ඒ නිසා ගණුම් වලින් අඩු කරන්න ආපසු යවුම් කීයක් තියෙනවද 100යි 100යි ඊළඟට තියෙනවා මුදල් මුදල් පාලන ඔය කියන්නේ මුදල් ශේෂය චංගම වත්කම් වල දාන්න මුදල් කීයක් තියෙනවද 350යි ඊළඟට තියෙනවා ළමයි සේවක වේතන කියන්නේ වියදම මෙහියුම් වියදම් වල දාන්න වේතන කියලා කීයද තියෙන්නේ 100යි ඊළඟට තියෙනවා බැංකු ණය බැංකු ණය කියන්නේ වගකීමක් දීර්ඝකාලීන වගකීමක් ජංගම නොවන වගකීම් වල දානවා බැංකු ණය කියලා කීයද ළමයි බැංකු ණය තියෙන්නේ 500යි ඊළඟට ළමයි බැංකු ණය පොලිය ඒක දාන්න මෙහෙයුම් වියදම් වල බැංකු ණය පොලිය කීයද ළමයි තියෙන්නේ 60යි ඊළඟට තියෙනවා දුන් වට්ටා මේකත් වියදම මෙහෙයුම් වියදම් වල කීයද තියෙන්නේ ළමයි 40යි ඊළඟට තියෙනවා ළමයි ලද වට්ටම් ඒක වෙනත් ආදායමක් ලදවට්ටම් දාන්න කීයක් තියෙනවද 100යි ලදවට්ටම් 100යි ඊළඟට තියෙනව ළමයි මෝටර් රථ චංගම නොවන වගකීම් වත්කම මෝටර් රථ චංගම නොවන වත්කම කීයද තියෙන්නේ 1200යි අයිතිකරු වගේ ප්‍රාග්ධනය තියෙනව ළමයි මෙන්න මෙතන 1100යි ඒ වගේම ගැනලි තියනවා කීයද ළමයි ගැනලි තියෙන්නේ 200යි එච්චරයි තියෙන්නේ දැන් අපි උඩින්නම් එකතු කරමු සංඛ්‍යා ටික මේකෙන් මේක අඩු කරලා ඊළඟ රූලට ගන්න 950ක් වෙනවා මේ ටික සුළු කරලා වෙනවම ගන්න මෙතන 700න් 100ක් ගියාම 600යි ඒකෙන් 300ක් ගියාම 300යි 950න් 300ක් ගියාම දල ලාභයක් වෙනවා 650ක ඒකට මේ වෙනත් ආදායම් 100 එකතු කරන්න එතකොට එනවා 750යි ඒකෙන් මේ වියදම් වල 250 අඩු කරන්න 750න් 250ක් ගියාම හරියටම එනවා කීයක්ද 500ක සුද්ධ ලාභයක් 500ක සුද්ධ ලාභයක් ඒ 500 සුද්ධ ලාභය මේ මෙතෙන්දි ප්‍රාග්ධනයට එකතු කරන්න මොකද හේතුව තනි වෙළඳ ව්‍යාපාරයක් ලබන ලාභය අයිතිකරුවට අයිති ඒ නිසා ප්‍රාග්ධනයට එකතු කරන්න දැන් මේ ටික සුළු කරලා ගමු 1600න් 200ක් ගියාම එනවා කීයද 1400යි මේ 500 වෙනම එකතු කරලා මෙදෙන්ට ගන්න මේ 200 වගකීම් 200 වෙනම එකතු කරලා ගන්න එකතු වෙනවා කීයද 2100ක් වගකීම් පැත්ත දැන් අපි වත්කම් පැත්තත් එකතු කරමු මේ ටිකේ එකතු වෙනවා 900ක් මෙතන මේක තියෙනවා 1200යි 1200යි 900යි එකතු කරපුවම මෙතෙන්ට එනවා කීයද 2100යි එතකොට මූල්‍ය தত্ত্ব ප්‍රකාශය සමාන වෙනවා ළමයි කීයකටද 2100කට ඔය සාකච්ඡා කළේ අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ගානට උත්තර ගන්නා විදිය 4 වෙනි ගානේ ලකුණු 20 කොටස් දෙකම ලකුණු 40ම අපි සාකච්ඡා කරලා ඉවරයි අපි ඊළඟට යන පස්වෙනි අභ්‍යාසයට
ඊළඟට දරුව අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ගාන 5 වෙනි හැවත් අවසාන ගාන ලකුණු 40ක් දීලා දෙනවා අවසාන ගාන ලකුණු 40ක් මොනවද අපෙන් ඉල්ලන්නේ පරිද 2020 ජනවාරි මාසයේ සඳහා ඉල්ලනවා මොකද්ද මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි දෙක ණය ගැති ලැබීම් සහ අත්පිට විකුණුම් අත්පිට ගැනුම් කියන විශ්ලේෂණ තීරු දෙකයි සාමාන්‍ය විශ්ලේෂණ තීරු හතරක් අවම ගන්නවනේ අපි නමුත් මේක ඉල්ලන්නේ දෙකයි ඊට අමතරව විකුණුම් ජර්නලයක් ගැනුම් ජර්නලයක් ඉල්ලනවා ඒ වල වැට් එහෙම නැහැ කිසි දෙයක් ඒ නිසා සරල ජර්නල් ටිකක් විතරයි ඉල්ලන්නේ ඒ මනම් අපි ඉස්සෙල්ලාම රෝල් කරගමු ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉස්සෙල්ලාම රෝල් කරගමු ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි විශ්ලේෂණ තීරු දෙකකට ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි ලැබීම් ජර්නලයයි ඊළඟට ගෙවීම් ජර්නලයයි ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි ඊට පස්සේ අපෙන් ඉල්ලනවා විකුණුම් ජර්නලය මෙතන රූල් කරමු අපි විකුණුම් ජර්නලය සරල විකුණුම් ජර්නලයක් ඇති සරල ගැනුම් ජර්නලයක් වැටේම කිසි දෙයක් නැහැ එක වටිනාකම් තීරුකට ඇති මේක ගැනුම් ජර්නලය රුපියල් දහස් කියලා දාගමු දහස් වලින්ම දිගාන දීලා තියෙන්නේ ඒ නිසා දහස් වලින්ම හදමු මේකේ රුපියල් දහස් කියලා දාගන්න මේක ඇවිල්ලා විකුණුම් ජර්නලය මෙතන විශ්ලේෂණ තීරු දෙකයි ඉල්ලන්නේ ළමයි විශ්ලේෂණ තීරු දෙකයි ඉල්ලන්නේ ඊට පස්සේ මෙතන එනවා වටිනාකම් තීරු දෙකයි වටිනාකම් තීරු දෙකයි මෙතන පොඩියට දිනේ තීරුව මේක මුදල් ලැබීම් ජර්නලය ලැබීම් ජර්නලය රුපියල් දහස් මේක මුදල් ගෙවීම් ජර්නලය මෙතන රුපියල් දහස් එක් මිනිත් රූල් කරගත්තේ නැති අය තාම එක් මිනිත් රූල් කරගන්න ලොකු වෙලාවක් දෙන්නේ නැහැ අමතරව අපෙන් ඉල්ලනවා ටී ගිනුම් හතක් ටී ගිනුම් හතක් ටී ගිනුම් හතක් ගිනුම් හතක් පැහැදිලිව ගිනුම් හත ඉල්ලලා තියෙනවා මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි විකුණුම් ජර්නලයයි ගැනුම් ජර්නලයයි ඊට පස්සේ ලෙචර් ගිනුම් හතයි
මෙතන දාන්න දිනය විස්තරය දුන් වට්ටම් මුදල් ලැබීම මේක විශ්ලේෂණ තීරු විශ්ලේෂණ තීරු දෙකයි ඉල්ලන්නේ එකක් අත්පිට විකුණුම් තීරුවයි ණය ගැති ලැබීම් තීරුවයි මෙතන එනවා දිනය විස්තරය ලද වට්ටම් මුදල් ගෙවීම මෙතන එනවා විශ්ලේෂණ තීරු මෙතන එනවා ගැනුම් තීරුවයි ණය හිමි ගෙවීම් තීරුවයි ණය හිමි ගෙවීම් තීරුවයි මේකේ තියෙනවා දිනය ගැනුම් චරලේ ලියන්නේ සැපයුම් කරෝ මෙතන ඉන්නේ වටිනාකම මෙතන ඉන්නේ දිනය ගැනුම් කරෝ එහෙම නැත්නම් ගනුදෙනු කරෝ මෙතන වටිනාකම ඔන්න දැන් අපි ගාන හදන්න යන්නේ පළවෙනියටම දීලා තියෙනවා අත්පිට ගැනුම් දෙවෙනි දෙකයි දෙක අත්පිට ගැනුම් ඒකේ සල්ලි ගෙවනවා මෙතන ලියනවා 1යි 2 ගැනුම් 200යි ඒක ගැනුම් තීරුවටත් දාන්න 200යි ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 300ක් ඒක දාන්න දිනය තියෙන්නේ 1යි 8 මුදල් ලැබීම විකුණුම් 300යි ඒක විකුණුම් තීරුවටත් දාන්න 300යි ඊළඟට තියෙනවා නාමල්ගෙන් ණයට ගත්තා ණයට ගත්තා නම් ළමයි ලියන්නේ ගෙනුම් චර්නලේ ලියනවා නාමල් බලන්න ඒකේ දිනය තියෙන්නේ කවදද 1යි 10 කීයද තියෙන්නේ 500යි ඊළඟට කමල්ගෙන් ණයට ගන්නවා කවද දිනය තියෙන්නේ 1යි 12 100යි ඊළඟට තියෙනවා ළමයි අප්පිට ගෙනුම් එකක් ආයේ ඒකේ වටිනාකම යටපෙළියට ගිහිල්ලා තියෙන්නේ 400යි ගෙනුම් තීරුවටත් දාන්න 400යි මුදල් ගෙවීම දිනය තියෙන්නේ 1යි 15 ගෙනුම්මයි ඊට පස්සේ තියෙනවා ඩේවිඩ්ට ණයට විකුණලා 1යි 16 විකුණුම් ජර්නලේ 1යි 16 ඩේවිඩ් කීයද තියෙන්නේ 500යි ඊට පස්සේ තියෙනවා ළමයි 20ක වට්ටමක් ලැබිලා නාමල්ට සල්ලි ගෙවලා නාමල්ට සල්ලි ගෙවලා මෙතන දානවා 1යි දිනේ තියෙන්නේ 20 1යි 18 නාමල් වට්ටම කීයද 20යි සල්ලි ගෙවලා තියෙන්නේ 180යි එතකොට 180 ණය හිමි ගෙවීම් තීරුවටත් දාන්න ඊළඟට ඊළඟට දීලා තියෙන්නේ අනුරගෙන් ණයට ගෙනුම් 300යි කොත් කවදද 1යි 20 1යි 20 අනුර 300යි ඊට පස්සේ තියෙනවා ළමයි නායගම්ට ණයට විකුණලා තියෙනවා 400ක් 1යි 22 නායගම් කීයද ආයෙ ළමයි තියෙනවා කවදද 1යි 24 නායකම්ට බාණ්ඩ වාගයක් ආයෙ ණයට විකුණලා තියෙනවා 150කට නායකම් කවද තියෙන්නේ දිනය 1යි 24
ඊළඟට ළමයි දිනනවා ඩේවිඩ් ගෙන් මුදල් ලැබිලා කෙලින්ම ලැබීම් ජර්නලෙට යනවා 1.25 ඩේවිඩ් කොච්චරද සල්ලි ලැබිලා තියෙන්නේ 400යි ඒක ණයෙදි ලැබීම් තීරුවට 400යි ඊළඟට තියෙනවා රුපියල් 10ක වට්ටමක් ලැබීමෙන් පසු අනුරට මුදල් ගෙවලා මෙතන දානවා 1.26 අනුර 15ට මුදල් ගෙව්වා කීයක්ද ගෙවලා තියෙන්නේ 10ක වට්ටමක් ලැබීමෙන් පසු අනුරට ගෙවලා තියෙන්නේ 290යි එහෙනම් 9 හිමි ගෙවීම් වලටත් දාන්න 290යි අන්තිම එක 20ක වට්ටමක් ලැබීමෙන් පසු නායකම්ගෙන් මුදල් ලැබුණා 1.30 නායනම් සල්ලි ලැබුණා 20ක වට්ටමක් ලැබීමෙන් පසු කීයක්ද ලැබිලා තියෙන්නේ 230යි ණයකදී ලැබීම් වලටත් දාන්න 230යි ඔච්චරයි ළමයි දෙන්නේ දැන් අපි ඉස්සෙල්ලා ලැබීම් ජරලය පහලට එකතු කරගන්න මෙතන එනවා 20යි මෙතන එනවා 930යි මෙතන 300යි මෙතන 630යි 530යි දැන් ඉස්සෙල්ලා දෙවෙනි ජර්නලයට යන්න ඉස්සෙල්ලා අපි මේකේ ගිණුම් වලට දාන් යමු මොකද ළමයි ඕනේ ගිණුම් ටික අපි නම් කරගමු ගැණුම් ගිණුම ඉල්ලනවා විකුණුම් ගිණුම ඉල්ලනවා ණයගැති පාලන ගිණුම ඉල්ලනවා ණය හිමි පාලන ගිණුම ඉල්ලනවා දුන් වට්ටම් ගිණුම ඉල්ලනවා ලද වට්ටම් ගිණුම ඉල්ලනවා මුදල් පාලන ගිණුම ඉල්ලනවා මුදල් පාලන ගිණුම ඉල්ලනවා ඉස්සෙල් ළමයි අපි අතින් මගේ ඇරිච්ච ගනුදෙනුවක් තියෙනවා උඩම පේළියේ තියනවා නේද සිල්වර වෙළඳ ව්‍යාපාරයක් අනුර විසින් කරගෙන යනවා 500ක ප්‍රාග්ධනයක් උදමින් ව්‍යාපාරය ආරම්භ කළා කියලා එහෙනම් ප්‍රාග්ධනය ආරම්භ උදමින් ව්‍යාපාරය ආරම්භ කළා එහෙනම් මෙන්න මේ ලැබීම් ජර්නලෙට තව එකක් එන්න ඕනේ මෙන්න මෙතන උඩින් දා ගන්න 1.1 ප්‍රාග්ධනය කියලා පොඩියට දා ගන්න මුදල් ලැබීම් තීරුවේ 500ක් එන්න ඕනේ ඒක ළමයි යන්නේ වෙනත් තීරුවට නමුත් මේකේ වෙනත් විශ්ලේෂණ තීරු ඉල්ලලා නැහැ ඒ නිසා මෙතන එකතුව විතරක් 1430ක් කරන්න මුදල් ලැබීම් වල එක මතක තියාගන්න වෙනත් එකට යන්නේ නමුත් වෙනත් තීරුවක් මේකේ ඉල්ලලා නැහැ වෙනත් තීරුවක් ඉල්ලලා නැහැ එහෙනම් දැන් අපි ගිණුම් වලට දාන්න යන්න දරුවෝ ඉස්සෙල්ලාම දරුවෝ දුන් වට්ටම දාන්නේ මොකද දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ දුන් වට්ටම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර දුන් වට්ටම් ගිණුමට හර කරනවා ණයගැති පාලන කියලා 20යි ණයගැති පාලන ගිණුමට බැර කරනවා දුන් වට්ටම් කියලා 20යි දුන් වට්ටම් කියලා 20යි ඊළඟට තියෙනවා ළමයි මොනවද ඊළඟට තියෙනවා ළමයි මුදල් ලැබීම් ජර්නලේ විශ්ලේෂණ තීරු ටික මෙතන අපි එකක් ගැහුවේ නැතුවට ඒකෙත් අයදමයක් තියෙනවා ඒ නිසා මුදල් ලැබීම් ටික මුදල් පාලන ගිණුමට හරකරනද විකුණුම් කියලායි ණයගැති පාලන කියලායි වෙනත් කියලායි ඒ වෙනත් කියලා දාන්න යන ප්‍රාග්ධනය දුපේක කීයක් තියෙන 300කුයි 630කුයි 500කුයි ඒක ළමයි අදාළ ගිණුම් වලට බැර කරන්න එහෙනම් මේක බැර කරන්න ඕනේ විකුණුම් ගිණුමට දාන්න මුදල් කියලා 300යි ණයගැති පාලන ගිණුමට බැර කරන්න මුදල් කියලා 630යි හැබැයි අපිට වෙනත් ගිණුම නෙමෙයි ප්‍රාග්ධන ගිණුම මේ ගානේ ප්‍රාග්ධන ගිණුමක් ඉල්ලන්නේ අපි ප්‍රාග්ධන ගිණුමක් ඉල්ලන්නේ
එතකොට ලැබීම් ජර්නලේ අපි පිටපත් කරලා ඉවරයි දැන් ගෙවීම් ජර්නලේ එකතු කරනවා මේකේ තියෙන්නේ 30යි 0.9 8යි 17යි එකක් ඉතුරුයි 7යි 3යි 10යි 1070ක් එනවා 1070ක් එනවා මෙතන එන්නේ 600යි මෙතන එන්නේ 470යි දැන් අපි ඉස්සෙල්ලාම දාමු ලදවට්ටම මොකද දරුවෝ ලදවට්ටම් වල ඩබල් එන්ට්‍රිය ණය හිමි පාලන ගිනුම හර ලදවට්ටම් ගිනුම බැර ණය හිමි පාලන ගිනුමේ හර පැත්තේ දාන්න ලදවට්ටම් කියලා 30යි ලදවට්ටම් ගිනුමේ බැර පැත්තේ දාන්න ණය හිමි පාලන කියලා 30යි ඊළඟට විශ්ලේෂණ තීරු දෙක දාන්න ගෙවීම් නිසා මුදල් පාලන ගිනුමේ බැර පැත්තේ දාන්න ගැනුම් කියලායි ණය හිමි පාලන කියලායි ගැනුම් කියලා 600යි ණය හිමි පාලන කියලා 470යි මේ දෙක අදාළ ගිනුම් වලට හර කරන්න ගැනුම් ගිනුමට හර කරන්න මුදල් කියලා 600යි ණය හිමි පාලන ගිනුමට හර කරන්න මුදල් කියලා කියත් දාන්නේ 470යි මුදල් කියලා 470යි ඊළඟට අපි යනවා ඊළඟ ජර්නලය ගැනුම් ජර්නලය එකතු කරනවා 900ක් වෙනවා මේකේ දානවා දිනේ 1.31 ලියනවා පොදු ලෙජරයට පිටපත් කළා කියලා පොදු ලෙජරයට පිටපත් කළා කියලා ළමයි ගැනුම් ජර්නලයේ එකතුව පොදු ලෙජරයට පිටපත් කරන ඩබල් එන්ට්‍රිය වෙන්නේ මේකේ ණයට ගැනුම් නිසා මොකද වෙන්නේ ගැනුම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර ගැනුම් ගිනුමට හර වෙනවා ණය හිමි පාලන කියලා 900යි ණය හිමි පාලන ගිනුමට බැර කරන්න ගැනුම් කියලා 900යි දැන් විකුණුම් ජර්නලේ එකතු කරන්න මේ විකුණුම් ජර්නලේ එකතුවට දාන්න 1.31 පොදු ලෙජරයට පිටපත් කළා කියලා පොදු ලෙජරයට පිටපත් කළා කියලා කීයද තියෙන්නේ මෙතන 1050යි ළමයි ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ ණය ගැති පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර එහෙනම් ණය ගැති පාලන ගිනුමට හර කරන්න විකුණුම් කියලා 1050යි විකුණුම් ගිනුමට බැර කරන්න ණය ගැති පාලන කියලා 1050යි 1050යි ඔච්චරයි ළමයි ගිනුම්ගත කිරීම තියෙන්නේ ගිනුම් තුලණය කිරීම විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාගේ. එහෙමනම් ඔයා අපි සාකච්ඡා කළ අවසන් කළේ 2022 පන්තිය සඳහා අපි ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කළේ. ඒ ප්‍රශ්න පත්‍ර සඳහා අපි ආරම්භ කරපු ප්‍රශ්න පත්‍ර දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තමයි ඔයා අපි සාකච්ඡා කළේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කළේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඉන්න අනතුරුව මේ අපි සාකච්ඡා කළේ වාස්තවික ප්‍රේම නැත්තම් ගණන් හදන ප්‍රශ්න පත්‍රයක්. එතකොට අපි ඊළඟට නැවත වතාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වතාවක් ව්‍යුහාත් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක්. ඉන් පසුවයි අපි නැවත බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට යන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ අපි ප්‍රශ්න පහම සමස්තේ සාකච්ඡා කළ අවසන්. එතකොට සමස්ත ප්‍රශ්න පත්‍රයේ ලකුණු 200ක් හම්බ වෙනවා මේකේ අතිරේක ප්‍රශ්න කිසි දෙයක් ඇතුල් කරලා නැහැ. සාමාන්‍යයෙන් ගිනුම් කරන ප්‍රශ්න පත්‍රයේ වැඩිපුර ප්‍රශ්න එකක් ඇතුළත් වෙන්නේ ගොඩක් ඇතුළත් වෙන්නේ නැහැ වැඩිපුර ප්‍රශ්න එකයි එහෙම නැත්නම් අපිට තෝරගන්න පුළුවන් අතිරේක එක ප්‍රශ්නයක් තියෙනවා. අපිට අතාරින්න පුළුවන්. එතකොට නමුත් මේ ප්‍රශ්න පත්‍රයේදී අපි එහෙම දීලා නැහැ. මොකද හේතුව අපි අතාරින්න නෙමෙයි අපි හැම කොටසක්ම ඉගෙන ගන්නයි මුලින්ම පුරුදු විය යුත්තේ. එහෙමනම් අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙතනින් අවසන් වෙනවා. අපි 2022 අලුත් පාඩම් ඒකකය ආරම්භ කරන්නේ
අලුත් පාඩම් මේකේ ආරම්භ කරන්නේ ජනවාරි මාසේ 10 වෙනිදා අලුත් පාඩම් මේකේ ආරම්භ කරනවා ඒ මොකක්ද බැංකු සසඳුම් ප්‍රකාශන එතකොට අලුත් නිබන්ධනය වායදාට අපි සාකච්ඡා කරන්නේ අලුත් නිබන්ධනය බැංකු සසඳුම් ප්‍රකාශන මාතෘකාවේ මුල ඉඳලා ඊටාම හොඳින් සිද්ධාන්ත කොටස් ටික අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපිත් එක්ක දැනට එක්කහු වෙලා නැති දරුවන්ටත් අපි මතක් කිරීමක් කරනවා මේ විදිහට කලින් ගම්පාන අවමන්ත්‍රණ ආයතනයේ පැමිණිලා අපේ ගිණුම් කරන පන්තියත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා එහෙමනම් අපි අද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා සුබ රාත්‍රියක්